ආයුබෝවන් සුබ උදෑසනක් good morning වනකම් assalamu alaikum ජයග්‍රහි සුබ වාසනාවන්ත දවසක් ඔබට ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද 22 වෙනිදා බදාදා ඊයේ පාර්ලිමේන්තුව රැස් වුණා. තොරතුරු ගොඩක් තියෙනවා කියන්න අපි ඒ සියල්ලක්ම ඔබට කියන්නම්. පැන්සල් පහක් තියෙනවා තැනක එක පැන්සලක් හැර අනිත් පැන්සල් හතරම එක එක විදිහට ගෙවිලා. එකක් ගෙවිලා නැහැ. අනිත් ඒවා එක එක ගානට ගෙවිලා තියෙන්නේ. ඉතින් ඔබට කියනවා මෙතනින් වටිනම පැන්සල තෝරගන්න කියලා. ඔබත් මාත් කවුරුවත් අර ගෙවිලම නැති පැන්සල තමයි තෝරගන්නේ. ඒක ස්වභාවය. හැබැයි මතක තියාගන්න අර අසමානව ගෙවිලා තියෙන අනිත් පැන්සල් හතර සමහර විට ඊට වඩා වටිනවා වෙන්න පුළුවන්. මොකද ඒවට අත්දැකීම් තියෙනවා. ඒවා හොඳට ලියවිලා තියෙනවා. ලියන්න හුරු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් මතක තියාගන්න ඕනම වැඩක් කරනකොටත් එහෙමයි මිනිස්සු තෝරගනින්දි අපි ගෙදර ස්ලැබ් එක දානවා කියමුකෝ. ඉතින් අපි වැඩක් කරලම නැති කෙනෙකුට වඩා වැඩ කරලා තියෙන පිරිසකට කණ්ඩායමකට කොන්ත්‍රාත්තුව ලබා දුන්නොත් අපිට ස්ලැබ් එක හොඳට දාගන්න පුළුවන් වෙයි. මතක තියාගන්න වැඩවලට තෝරගනින්දි වැඩ කරලා තියෙන අය අත්දැකීම් තියෙන අය වටිනාකම් තියෙන අය ඒ වැඩවලට තෝරගන්න. අපි බලමු පත්තර. නජිත් good morning. Good morning Samira සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැම දිනකම අද දවස පතාත දවසෙතින් ඊයේ දවසේදී පාර්ලිමේන්තුව රැස් වුණා. පාර්ලිමේන්තුවේදී මහ බැංකු වෝහාරික විගණන වාර්තාව සභාගත කරනවා. ඒ විතරක් නෙවෙයි රංජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් ඊයේ පාර්ලිමේන්තුවට එනවා පොලිස් ආරක්ෂාව මැද්දේ. ඉතින් එතුමා විශේෂ ප්‍රකාශයකුත් කරනවා. ඒ වගේම සමාවත් ඉල්ලනවා සමීර ඊයේ දවසේ හඬපටවලට ඒ සිද්ධිය සම්බන්ධයෙන් හඬපටවල හඬ ඇතුළත් අනික් අයගෙන් සමාව ඉල්ලනවා. විශේෂයෙන්ම හිරුණිකා මන්ත්‍රීතුමියගෙන් එහෙම ඊයේ දවසේ සමාව ඉල්ලුවා කියලා තමයි වාර්තා වෙන්නේ. කොහොම වුණත් අද දවසේ ජාතික පුවත්පත්ය ගැන කියනවා. ඒ අතරේ මේ එළවලු මිල මේ දවස්වල ටිකක් වැඩි කියලා තමයි ආරංචිය. හැබැයි යාපනයේ එළවලු ඇවිල්ලා මේ එළවලු මිල ටිකක් අඩු වෙන තත්ත්වයකුත් තියෙනවා. ඊයේ දවසේ පාර්ලිමේන්තුවටත් එළවලු අරගෙන ඇවිල්ලා තිබ්බ මන්ත්‍රීවරයෙක්. ඉතින් අද ජාතික පුවත්පත්ය ගැන කියනවා. ඔව් නජිත් ටිකක් නෙමෙයි අතරම එළවලු මිල හොඳටම වැඩි. මේ මාකට් එකට ගියාම මේ බව තේරෙනවා. හැම එළවලුවක්ම වැඩි. ඉතින් එළවලු මිල කවද්ද අඩු වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා පාරිභෝගික ජනතාව. මොකද එළවලු මිල දරා ගන්න බෑ. සමහර එළවලු ගියාට පස්සේ වාසුදේව නානකර මහත්තයම හොඳ මේ කාරණාවක් කියලා දෙබ්බ එළවලු මිල බස්ස ගන්න. හැබැයි අඩු වෙන්නේ නැහැ එළවලු මිල. තාමත් ඒ විදිහටමයි තියෙන්නේ. මේ අතරේ අද මව්බිම වාර්තා කරනවා යාපනයේ එළවලු දඹුල් ආර්ථිකයේ ගණන් බස්සයි කියලායි කියන්නේ. වැඩි විස්තරයක් අරගෙන එනවා. ඉතින් එළවලු මිල අඩු වෙනවා නම් ඒක ප්‍රවෘත්තියක් වෙන්න ඕනේ. ඒ නිසායි අපි මේ උදෙන්ම තෝරගත්තේ. පහුගිය මාස කිහිපයේ සිටම සීග්‍රෙන් ඉහළ ගොස් තිබූ එළවලු මිල ඊයේ සිට විශාල වශයෙන් පහත වැටෙමින් පවතින බව දඹුල් ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දන් කියනවා. එළවලු මිල පහත වැටීමට ප්‍රධානතම හේතුව බවට පත්වැත්තේ යාපනයේ අර්ධද්වීපයෙන් විශාල වශයෙන් එළවලු තොග 21 වෙනිදා අලුයම සිට දඹුල් ආර්ථික මධ්‍යස්ථානයට ලැබීම බව වෙළෙන්දන් කියනවා. කන්දුඩු රට ප්‍රදේශවලින් ලැබෙන ගෝවා බෝංචි කැරට් ලීක්ස් හැර අනෙකුත් එළවලු බොහොමයක මිල මේ ආකාරයෙන් පහත වැඩිලා තියෙනවා කියලායි කියන්නේ. එළවලු වර්ග බොහොමයක් එකොත් සතියේදී කිලෝවක් රුපියල් 150ත් 300ත් අතර මිලකට අලෙවි අතර ඊයේ පෙරවරුව වෙන විට එළවලු කිලෝක මිල රුපියල් 60-80 වගේ ගණන්වල තිබුණා කියලා කියනවා. රාබු නෝකෝල් වැටකොළු කරවිල පතෝල වම්බටු දඹල මෑකරල් ආදී සියලුම එළවලු වර්ග කිලෝවක තොග මිල රුපියල් 40-80ත් අතර මිලක පවතින බව තමයි තොග වෙළෙන්දන් සඳහන් කරන බව අද මව්බිම කියන්නේ. හැබැයි ඉතින් එළවලු මේ විදිහට දඹුල්ලේ අඩු වුණාට කොළඹ අඩු වෙන්නේ නැත්නම් අනිත් ප්‍රදේශවලට යනකොට ටිකක් කාලයක් ඇයිද මන් දන්නේ. තාමත් මෙහෙනම් එළවලු ගණන් ඉතින් අතරමැදියෝ වැඩි ලාභයක් ගන්නවද එහෙම නැත්නම් මහන්සියෙන් හරිම අමාරුවෙන් ණය වෙලා ගොවිතැන් කරන ගොවියට මේ ලාභය යනවාද වැඩි ලාභයක්? එහෙම නැත්නම් මේකනොත් ගසා කන්නේ සූරං කන්නේ වෙන කවුරු හරිද? පාරිභෝගික අවසානේ තැලනවාද? මේ ප්‍රශ්න සියල්ලක්ම තියෙනවා. කොහොම හරි එළවලු මිල ඉදිරියේදී අඩු වෙන බව තමයි කියන්නේ. අද දිවයිනත් ඒ සම්බන්ධයෙන් වාර්තා කරනවා. අද දිවයින පුවත්පතේ ගැන මේ විදිහට ලියන්නේ යාපනයේ එළවලු ඒ දඹුල්ලේ එළවලු මිල බසි. මේ ලියන්නේ දඹුල්ල වාර්තාකරු සරත් තෙරමිනිගම්මන. යාපනයේ අර්ධද්වීපයේ එළවලු තොග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීමත් සමග මාස කිහිපයක් තිස්සේ ඉහළ ගොස් තිබූ එළවලු රසක තොග මිල පහත බැස තිබේ කියලා අද දවසේ වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා. ඊයේ පෙරවරු පැවති එළවලු තොග මිල ගණන්
පහත දැක්වේ. යනු වම්බටු රුපියල් 3740ත් වම්බටු කලින් තිබි රුපියල් 257 අතර දඹල 3040ත් කලින් තිබි 157 160 අතර පතෝල 80ත් 100ත් අතර කලින් තිබි 180ත් 200ත් අතර යතරේ බෝංචි 180ත් 200ත් අතර කලින් තිබි 250ත් 300ත් අතර කියලා හත් දවසේ මේ විදිහට වාර්තා කරනවා. යතරේ ආනයනික ලොකුලුණු කිලෝවක තොග මිල රුපියල් 100ත් 110ත් අතර වුණා කියලා තමයි දිවයින පුවත්පත කියන්නේ. මේ දඹුල්ලේ තොග මිල මේ දේවල් කොළඹට එනකොට ඉතින් ඊට වැඩිය ටිකක් ගණන් වැඩි වෙයි. ඔව් ඒ වගේම අප්‍රේල් මාර්තු වෙනකොට තව බඩු මිල අඩු වෙනවා කියලා රාජ්‍ය මාත්‍ය අනුර ප්‍රදේශනේ අප මහත්තයා කිව්වා. අපේ ජීවන වියදම විශේෂයෙන් සමහර ද්‍රව්‍යවල මිල ගණන් අවුරුද්ද පුරාම එක මිලකට තබා ගැනීම තමයි අපේ බලාපොරොත්තු. ඒක ලේසි පාසු කාර්යයක් නෙවෙයි. මම ඉතාමත්ම වකීමෙන් කියනවා විශේෂයෙන්ම මාර්තු අප්‍රේල් ලංකාවේ අලුත් අවුරුදු කාලය තුල බාණ්ඩ ගණනාවක මිල වල පහළ වැසීමක් අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මිල අඩු කිරීමට යෝජිතව තිබෙන වර්ග 3175න් 2621ක් දැනට මිල අඩු කළා. 554ක පමණයි මිල තාම අඩු කරන්නේ නැත්තේ. සහල් මිල සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා. කිරි සම්බල මිල සීග්‍රයෙන් පහළ බැහැගෙන යනවා. තුන්වෙනි පාර්ශ්වයක් විකුණන තැන්වල මේ මිල පිළිබඳ වෙනසක් අපිට පේනවා. ඒ අනුව පාරිභෝගික අධිකාරිය සාමාන්‍යයෙන් කඩ 42000ක් පමණ නිරීක්ෂණය කරලා තියෙනවා. ඉන් 808 දෙයකට අපි නඩු දාලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ අතරමැදියන් ක්‍රියාකාරීත්වය. එනිසා විශේෂයෙන් අපි සත්වස්ස වෙළඳසල් ජාලය තුළ මේ භාණ්ඩ අලවියේදී අපි සෑහෙන පමණ අඩුවෙන් ලබා දීමට අපි කටයුතු කරලා තියෙනවා. භාණ්ඩ වර්ග 8ක් සති දෙකක් විතර වෙනකොට සියලු දිස්ත්‍රික්කවල වීතොග වෙළඳපළට එනවා. මෙට්‍රික් ටොන් ලක්ෂ 30ක් පමණ වෙයි කියලා අපි උපකල්පනය කරලා තියෙනවා. ඒ උපකල්පනය ඇත්තටම සාර්ථක වී සමහර ඊටත් වැඩි වෙන්න පුළුවන්. මොකද ඉතාමත් හොඳ අස්වැන්නක් ලැබෙමින් තියෙන නිසා සාපතුරු දැනට සූදානම් වෙලා ඉන්නවා. සහතික වල නියම කරපු ගාම මුදල් ලැබෙනවා. මුදල් ලැබුණා මිලදී ගන්න. ඉතින් මේ තමයි බඩු මිල අඩු වෙන විදිහ. මාර්තු අප්‍රේල් අවුරුදු කන්න තවත් බඩු මිල අඩු වෙනවා කියලා තමයි රාජ්‍ය මාත්‍යවරයා සඳහන් කළේ. එළවලු මිල වැඩි කියලා ගෑගනවා. ඊයේ පාර්ලිමේන්තුවටත් එළවලු මල්ලක් අරගෙන ආවා තුෂාර ඉන්දුනිල් මන්ත්‍රීවරයා. ඉතින් තීරෙන්නත් දන්නේ මාස දෙකකින් සාමාන්‍යයෙන් එළවලු රටකට කන්න වගා කරලා මේ දෙන්න විදිහක් නැහැ. මාස දෙකයිනේ මේ ආණ්ඩුව ඇවිල්ලා. ඉතින් කලින් ගොවිතැන් හරියට තිබ්බනම් ඒවට නිසි ආරක්ෂාව ඒ වගේම සමහර වගාවන් වලට හානි සිදු වුණා. ඒවට වගා හානි දීලා නැවත වගා කරන්න මේ පහසුකම් ගොවි ජනතාවට ලබා දීලා තිබුණා නම් සමහර වෙලාවට එළවලු මිල මේ තරම් වැඩි වෙන්නේ නැහැ. හැබැයි මාස දෙකකින් මුළු රටකටම එළවලු අවල හැමදාම කන්න බොන්න දෙන්න පුළුවන් කියලා තමයි සමහර උදවිය හිතාගෙන ඉන්නේ. මේ අතරේ අද රස වාර්තා කරනවා 2018 2019 වගා හානි සඳහා ලක්ෂ 6000ක් ගෙවයි කියලා. මේ වගා හානිවත් ගෙවලා නැහැ ගොවි ජනතාවට. ඒ නිසා අපි දන්නවා සමහර මේ මිනිස්සු ගොවීන් ජීවිත පවා නැති කරගන්න තැනට ආවා. තමන්ගේ වගාව හානි වෙලා කර කියා ගන්න දෙයක් නැහැ. ඉතින් ඒ දේවල් සිද්ධ වෙලා නැහැ. 2018 2019 වගා හානි රුපියල් ලක්ෂ 6000ක් ගෙවයි කියලා අද රැස පුවත්පත මේ ආකාරයෙන් වාර්තා කරනවා. ඊයේ පාර්ලිමේන්තුව රත් වුණා කාරණා ගණනාවක් හින්දා. රංජන් රාමනායක මහත්තයා විශේෂ ප්‍රකාශයක් කළා. ඒ වගේම තවත් සිද්ධි ගණනාවක් සම්බන්ධයෙන් MCC ගිවිසුම බැඳුම් කර සම්බන්ධ ව්‍යවහාරික වාර්තාව මේ සියල්ලක් ගැන වාද පුවත්පත්වල තියෙනවා. අපි යන් රංජන රාමනායක මහත්තයා මොකද කිව්වේ කියලා බලන්න අද මෞබිම වාර්තා කරනවා. රිමාන්ඩ් එකෙන් මැති සබේට රංජන් කී කතා සියල්ලක්ම මේ කිහිපයක් කතා කිහිපයක් මේ ආකාරයෙන් අනුසිරස්සල වලින් වාර්තා කරලා තියෙනවා. ෂාරුක් ඛාන්ට බෝම්බ ගැහුවේ කවුද? ඇමතිවරුන් බිරින්දෑවරුන් හා දරුවන්ගේ හඬපටත් මා ළඟ තියෙනවා. හඬපට විතරක් නෙවෙයි වීඩියෝ පටත් මා ළඟ තියෙනවා. මහින්දගේ හඬපටත් 6ක් 7ක් තියෙනවා. බැඳුම් කරවංචාවේ ඇලෝසියස්ගේ හඬපටත් තියෙනවා. මා ළඟ නැත්තේ ගෝඨාභයගේ හඬපට විතරයි කියලා රංජන රමනායක මහත්තයා පාර්ලිමේන්තුවේදී කිව්වා. එතුමා කියන කතා අපි තව ටිකකින් අහන්න දෙන්නම්. ඒ නිසා වැඩි විස්තර බලන්න යන්න ඕනේ නැහැ. හඬපට ගොඩක් එතුමා ගාව තියෙනවා කියලා කිව්වා. ඉතින් එතුමා ගාව නැහැයි කියලා හිතාගෙන හිටපු ඒවත් දැන් ගොඩක් අය සමාජ මාධ්‍ය ඔස්සේ අහලා තියෙනවා සමහර දේවල්. ඒවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගෙන් ඇමති කෙනෙක්ගෙන් ඒ වගේ දේවල් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම දේවලුත් රටේ ජනතාවට
අහන්න දකින්න පහුගිය කාලේ ලැබුණා. මේ සම්බන්ධයෙන් තවදුරටත් පුවත්පත් වාර්තා කරනවා. අද දවසේ ඩේලි නිවුස් පුවත්පතත් මේ ගැන ලියනවා. සමීර ප්‍රධාන සිරස්තලයේ ඩේලි නිවුස් පුවත්පතේ ස්ටේට්ස්මන් ඉන් පාර්ලිමේන්ට් රෙකෝඩඩ් ෆෝන් කෝල්ස් ටු කලෙක්ට් එවිඩන්ස් මේ සාක්ෂි වශයෙන් මේ දුරකථන ඇමතුම් එකතු කළ බව රංජන් මහත්තයා ඒ දවසේ පාර්ලිමේන්තුවේ කිව්වා. මේ අපරාධකරුව අල්ලන්න වැරදිකරුව අල්ලන්න තමන් සාක්ෂි වශයෙන් මේ දුරකථන ඇමතුම් එකතු කළ බව තමයි එතුමයි ඒ දවසේ පාර්ලිමේන්තුවේදී සඳහන් කරන්නේ. රංජන්ස් බොම්ෂෙල් have recordings about bond scam Arjun Aloysius me Arjun Aloysius ge mahabanku bendum kara wanchawa sambandhen wen hada patak thiyenawa no recordings of president Rajapaksa me Gotabaya Rajapaksa mahathya ge hada patan naha yaha palana government failed to fight corruption me yaha palana rajya dushane pitu dakinna wancha dushana pitu dakinna kriya kale naha asamattunu kathawak thamai etuma ee dawase parliamentuwe di kiwe supports presidential commission to probe phone call recordings මේ ජනාධිපති කොමිෂන් සභාවලට අවශ්‍ය පරීක්ෂණ කරගෙන යන්න තමන් මේ දුරකථන ඇමතුම් සියල්ල ලබා දෙන බව තමයි ඊයේ දවසේ පාර්ලිමේන්තුවේදී එතුමා සඳහන් කළේ. අතර මේ පාර්ලිමේන්තුවේ මේ දේවල් සභාගත කරනවා කියලත් රංජන් මහත්තයා ඊයේ දවසේදී සඳහන් කළා. ඩේලි නිවුස් පුවත්පත ඒ ගැන අද දවසේ ලියන්නේ. දිනමිනත් මේ සම්බන්ධයෙන් වාර්තා කරනවා. යහපාලනේ හොරු හඬපටවලින් මතු වුණා කියලා එතුමා කිව්වා. ඉතින් යහපාලනේ කියන්නේ එතුමාලා හිටපු පැත්ත. මේ අද දින මෙන්න මේ සම්බන්ධයෙන් වාර්තා කරන්නේ ජනපති සම්බන්ධ හඬපට මාළඟ නැහැ කියලයි රංජන් රාමනායක මන්ත්‍රීවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ. ඒතරේ අද දවසේ අද පුවත්පත මේ ගැන ලියනවා. මේ විදිහට අද පුවත්පතට ප්‍රධාන සිරස්තලයේ මේ විදිහට ලියන්නේ හඬපට ගැන කොමිසමක් දාන්න රංජන්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්. මම කොමිසමට ෆයිල් පිටින් රැගෙන එනවා කියලා රංජන් රාමනායක මන්ත්‍රීතුමන් ඊයේ දවසේ පාර්ලිමේන්තුවේ කිව්වා කියලා අද දවසේ අද පුවත්පත ලියනවා. නිදර්ශනී වික්‍රමසිංහ ලියන පුවත තමන්ගේ හඬපට සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට හැකිනම් කොමිසමක් කරන්නේ ආණ්ඩුවට අභියෝග කරන බවත් ඒ කොමිසමට තමන් ෆයිල් පිටින් රැගෙන පැමිණෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ඊ පාර්ලිමේන්තුවේදී පැවසුවා. ආගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග සිදු කළ දුරකථන සංවාදවල හඬපට කිහිපයක්ද තමන් සතුව පවතින බවත් ඒවා පාර්ලිමේන්තුවේ සභාගත කරන බවත් ඔහු පැවසුවා. හොරු අල්ලන්න පොලිසිය තියෙනවා, තමුන්නාන්සේ ඒවට යන්න ඕනේ නැහැයි කියලා රාජ්‍ය මාත්‍ය නිමල් ලංස මහත්මයා ඊ දවසේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා කියලා අද දවසේ අද පුවත්පත වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා. අතරේ දිවයින පුවත්පතත් කියනවා රංජන් ජනාධිපති කොමිසමක් ඉල්ලයි හඬපට හා වීඩියෝ පට සභාගත කරන බවත් පවසයි කියලා. අතරේ ඊට යටින් අද දවසේ දිවයින පුවත්පත වාර්තා කරනවා රංජන් හඬපට සභාගත කර නැහැ කියලා. මේ මුලසුන මුලසුනේ ඊ දවසේ පාර්ලිමේන්තුවේ මූලාසනාරූඪ මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළා කියලා. මුලසුන දරූ මන්ත්‍රීවරයා ඒ පිළිබඳව ප්‍රකාශ කළා කියලා. රංජන් හඬපට සභාගත කර නැහැ කියලා ඊ දවසේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළ බව අද දවසේ දිවයින පුවත්පත වාර්තා කරනවා. ඒ අතරේ දයිලන් පුවත්පත වෙනස් කතාවක් මේ සිද්ධිය සම්බන්ධයෙන්. ඒ තමයි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමිය සඳහන් කරන කාරණාවක්. රංජන් මහත්තයා මේ සියලු දෙනාකින් සමාව ඉල්ලා සිටියා. මේ දුරකථන හඬපට ඇතුළත් පිරිස්වලින් විශේෂයෙන්ම හිරුනිකා මන්ත්‍රීතුමියගෙන් එතුමිය බොහොම අපූර්ව විදිහට ඊ දවසේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයකුත් සිද්ධ කළා. ඒ පිළිබඳව ජනමාධ්‍ය තොරතුරු වාර්තා කළේ. අතර හිරුනිකා මන්ත්‍රීතුමිය සඳහන් කරන කාරණාවක් ද අයිලන් පුවත්පත ලියනවා. සමන් ඉන්ද්‍රජිත් මේ ගැන ලියන්නේ හිරුනිකා සේස් හර් කන්වර්සේෂන්ස් විත් රංජන් ටෙම්පර්ඩ් විත් යනුවෙන් තමයි මේ සිරස්තලයේ සටහන් වෙන්නේ. UNP MP හිරුනිකා ප්‍රේමචන්ද්‍ර said that some of the recordings of telephone conversations between her and MP රංජන් රාමනායක had been tempered with. මේ සමහර දේවල් විකෘති කළ, සමහර දේවල් ඕනාවට වැඩිය ඔලුප්පා දක්වලා ඒ හඬපට සංස්කෘතික කරණය කර ඇති බව හිරුනිකා මන්ත්‍රීතුමිය සඳහන් කරනවා. ඒ අතරදී ප්‍රේමචන්ද්‍ර said that there was a sinister campaign to tarnish her image ege me pratirupaya vinasha karanna pirisak katiyutu karana bawa thamai hirunika mantriyutumiya ee dawase di parliamentuwe di wedi duratath sadahan kale. Oh, I think hirunika mantriyutumiyat samaga handapata kihepayakma den eliyata awa mataka widiyata tunadda gohe thiyena. I think devine ekethumiy gena me kiyala kiwwa kese namuth me sielu siddhi walata ee ranjan ramanayaka mahatya parliamentuwe di samawillana. පොදු ජනතාවට මම මේ කතාව කියන්නේ ප්‍රථමයෙන්ම මම මුළු හදවතින්ම අවංකවම සමාවිලනවා දූෂණ හෙළිදරව් කිරීමේ සටනේදී මේ හඬපට ජාතියට හෙළිදරව් කිරීම නිසා පෞද්ගලික හානි වුණු සෑම මිනිසෙක්ටම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු ඒ සියලු දෙනාගෙන්ම මම සමාවිලනවා.
මේ අතර රංජන් රාමනායක මහතා සමග දුරකථන සංවාදයේ කියදුණු බව කියන එනිසාම වැඩ තහනමකට ලක්ව සිටින මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා කොළඹ අපරාධ කොට්ටාශයට පැමිණ විශේෂ ප්‍රකාශයක් ලබා දුන්නා. පැය කිහිපයක් සිය ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුවයි ඒ මහතා අපරාධ කොට්ටාශයෙන් පිටව ගියේ. මේ අතර රංජන් රාමනායක මහතා සමග දුරකථන සංවාදයේ නිරත වූ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පත්මිනි රණවක මහත්මියද ඊයේ විශේෂ ප්‍රකාශයක් ලබා දුන්නා. පත්මිනි රණවක මහත්මිය විශේෂ ප්‍රකාශයක් ලබා දෙනවා පෙරේද දවසේ වගේම ඊයේ දැනගන්න ලැබුණ රාත්‍රියේ අද දිනෙම වාර්තා කරනවා. රංජන්ගේ හඬපට සිද්ධිය ගිහාන් පිලපිටියේගේ වැඩ තහනම් කියලයි එය අනුව දිනෙම වාර්තා කරන්නේ. හිටව මාත්‍ය රංජන් රාමනායක මහතා සමග දුරකථන සංවාද පැවැත්වීම හේතුවෙන් ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගේ වැඩ තහනම් කරන්න අධිකරණ සේවා කමිෂන් සභාව නියෝග කරනවා. රංජන් රාමනායක හිටව මාත්‍යරයා සමග මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහත්ය සිදු කරන දුරකථන සංවාදය සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව නිර්දේශය ඇතුළත් වාර්තාවක් ජනාධිපතිතුමන්ට යොමු කරලා තිබුණා. ඉතින් ජනාධිපතිතුමා තමයි ඒ අනුව මේ විනය ක්‍රියාමාර්ගයකට යටත්ව විශේෂයෙන්ම පරීක්ෂණයකට විනය පරීක්ෂණයකට යටත්ව මේ වැඩ තහනම් කරන්න නියෝග කරලා තියෙන්නේ. මේ නිර්දේශ සියල්ලක්ම යව්වට පස්සේ ජනාධිපතිතුමාට තමයි දැන් තියෙන ව්‍යවස්ථාවට අනුව ඒ බලතල තියෙන්නේ. ඒ අනුව අද ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරනවා. ඉතින් අපිට අහන්න දකින්න ලැබුණා අධිකරණයට මොන තරම් බලපෑම් කරනවද, නීතියට මොන තරම් බලපෑම් කරනවද, ඊයේ පාර්ලිමේන්තුවේ හයියෙන් කෑ ගහලා වීරයෙක් වෙන්න හැදුවත් වීරයෙක් වෙන්න පුළුවන්ද පහුගිය කාලේ අර ගෑනු ළමයින්ට කියපු සමහර කතාත් එක්ක ඔබට ඒවා අපහුව මතක් කරන්න ඕනේ. අධිකරණයට සිද්ධ කරපු බලපෑම පිළිබඳව උදේගම්මන් පිළ මහත්තයා මෙහෙම කිව්වා අයියේ. 19 සංශෝධනයේ අධිකරණයේ ස්වාධීන වෙලා තියෙන හැටි රංජන්ගේ හඬපට වලින් ලෝකෙටම ප්‍රදර්ශනය වෙලා ඉවරයි. අධිකරණයේ සැබවීම ස්වාධීනව කිරීමට තේරීම් කාරක සභාවක් පත් කරන්න කතානායකතුමා මේ දක්වා පියවර අරන්නේ. ඒ නිසා විධායකයේ වගේම අධිකරණයේ සා ව්‍යවස්ථා දායකයාත් රංජන්ගේ හඬපට හුටපට පිළිබඳ වහාම ක්‍රියාත්මක විය යුතුයි කියලා අපි යෝජනා කරනවා. අනුග දිසානායක රාජිත සේනාරත්න චම්පික රනිල් වික්‍රමසිංහ ඇතුළු පහුගිය යහපාල නාණ්ඩුව අරලියගහ මන්දිරයට එකතු වෙලා හදපු ඒ කල්ලියේ උවමනාව මත රංජන් රාමනායක ක්‍රියාත්මක වෙලා අද මේ කරපු විනාශකාරී ක්‍රියාවන් හඬපට වලින්ම ඔප්පු වෙලා තිබෙනවා. එනිසා අද මේ ශානිලගේ අපරාධ මේ තරම් හෙළිදරව් වෙලා තියෙද්දි ඊට විරුද්ධව නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නීතිය ක්‍රියාත්මක වීමේ ටිකක් මන්දගාමී තත්ත්වයක් තියෙනවා කියලා තමයි එතුම කියන්නේ. එහෙම දෙයක් රටේ ජනතාවටත් දැනෙනවා ඇති. මේ තරම් දේවල් සියල්ල සනාථ වෙලා තියෙද්දිත් මේ හඬපට හරහා හැබැයි ඉතින් අර ඉබ්බා වගේ තමයි හිමින් හිමින් තමයි සමහර වැඩ සිද්ධ වෙන්නේ. කෙසේ නමුත් අද ලංකාදීපයේ වාර්තා කරනවා හිටපු මහේස්ත්‍රාත් හේමපාලගෙන් CID පැය තුනක ප්‍රකාශයක්. මේ හඬපට සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩුවක් සම්බන්ධයෙන් රංජන් රාමනායක සමග සංවාදයේ යෙදුණේයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්ව සිටින බද්දේගම හිටොම් මහේස්ත්‍රාත් ධම්මික හේම්පාල මහත්තයා කොළඹ අපරාධ කොට්ටාශයට ඊයේ පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දීලා තියෙනවා, ප්‍රකාශයක් සටහන් කරගෙන තියෙනවා කියලයි ලංකාදීපය එතුමගේ ඡායාරූපිකුත් එක්ක මේ විදිහට වාර්තා කරන්නේ. ඇතරේ පිළිබඳ සිලොන්ටුඩේ පුවත්පතත් ලියනවා චාමර අමරසූරිය ලියන පුවත. රංජන් ගේට් දසාගා ගෝසොන් CCD ටේක්ස් හේමපාලස් ස්ටේට්මන්ට් යනුවෙන් තමයි වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ. යෙස්ටර්ඩේ ද ෆෝම බද්දේගම මැජිස්ට්‍රේට් ධම්මික හේමපාල හු වස් ඉන්ටර්ඩික්ටඩ් ගිව ස්ටේට්මන්ට් ටු ද කොළඹෝ ක්‍රයිම්ස් ඩිවිෂන් අබවුට් හිස් කන්ට්‍රවර්ෂල් ෆෝන් කන්වර්සේෂන් විත් රිමාන්ඩ් පාර්ලිමෙන්ටේරියන් රංජන් රාමනායක. මේ රංජන් රාමනායක මහතාත් එක්ක පවත්වපු දුරකථන සංවාද පිළිබඳව මෙතුමා ප්‍රකාශයක් ලබා දුන් බව තමයි අද දවසේ වාර්තා වෙන්නේ. කොළඹ අපරාධ කොට්ටාසයට පැමිණි අවස්ථාවේ ඡායාරූපයක් සහිතව ඒ ගැන සිලෝන් ටුඩේ වාර්තා කරනවා. සෞඛ්‍ය සම්බන්ධයෙන් කතා කරද්දී ලෝකයේ මේ දවස්වල කොරෝනා වෛරසය ගැන වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. අද රසපුවත් පතත් ඒ සම්බන්ධයෙන් වාර්තා කරනවා. මෙහෙමයි කියන්නේ, කොරෝනා වෛරසය පැතිර යාම අසාමාන්‍ය ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා කියනවා. ඒ අනුව චීනෙන් තමයි මේ කොරෝනා වෛරසය ආරම්භ වුණේ, පටන් ගත්තේ. ඉතින් චීනයේ කොරෝනා වෛරසය පැතිර යන වේගය අසාමාන්‍ය අන්දමින් ඉහළ ගිහිල්ලා තියෙනවා කියලයි විදේශ වාර්තා සඳහන් කරන්නේ. ඊට අමතරව ජපානය, තායිලන්තය, දකුණු කොරියාව කොරෝනා වෛරසය ආසාදනය වූවන් වාර්තා වෙනවා. චීන රජයේ තහවුරු කර සිටියේ එය ආසාදනය වීමෙන් නිව්මෝනියා තත්ත්වයක් හටගන්නා බව, එය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට වැළඳීමේ හැකියාවකුත් තියෙනවා කියලා තමයි
මේ විදිහට අද රැස පුවත්පත කියන්නේ චීනයේ එහෙම දැඩි සෞඛ්‍ය ක්‍රියාමාර්ගයන් අනුගමනය කරන්න කියලා මහජනතාවට උපදෙස් දීලා තියෙනවා මුඛවාඩම් පළඳින්න ඒ වගේම මහජනතාව ඉන්න තැන් වලට වැඩි යන්න එපා මේ ආදී නිවේදන නිකුත් කරලා තියෙනවා චීනයේ මේ කොරෝනා වෛරසයෙන් බේරෙන්න ඈත් වෙන්න සමහර දේවල් වෛරස් තමයි ඉතින් අපේ රටට එක පාරට එනවා ඒවා වෛරස්ද එහෙම නැත්නම් නාට්‍යද කියලා හිතාගන්න බෑ කෙසේ නමුත් මේ ඒ වගේ නිකන් වෛරසයක් වගේ දෙයක් අපේ රටේ නම කැත කරන්න හිතාගෙන කරපු වැඩක් මේකෙත් සියලු තොරතුරු මේ වෙද්දි හිලදරව් වෙලා තියෙනවා. අද ලංකාදීපේ වාර්තා කරනවා ස්විස් සානාපති කාර්යාල නිලධාරිණියගේ දුරකථන සංවාද උසාවියේදී දිගහැරේ කියලයි ලංකාදීපයේ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් කියන්නේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ස්විස්සර්ලන්ත තානාපති කාර්යාලයේ වීසා නිලධාරිණී ගානියා බැනිස්ස ෆ්‍රැන්සිස් මහත්මිය පැහැරගත්තායයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජේසු පොලිස් අධිකාරී ශානි අබේසේකර එවැගේම ලේක් හවුස් ආයතනයේ හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ සහ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ දර්ශා බැනිස්ස යන තිදෙනා ඇතුළු පිරිසක් දුරකථන මගින් සම්බන්ධ වී ඇති බව දුරකථන විශ්ලේෂණ වාර්තා අනුව අනාවරණය වෙනවා කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අපරාධ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට දැනුම් දීලා තියෙනවා. ඉතින් මේ තැනැත්තියට ගානියා බැනිස්ටර්ට තියෙන උවමනාව මොකද්ද ලේක් හවුස් ආයතනයේ සභාපතිතුමා එක්ක කතා කරන්න ඒ වගේම එහි සන්ඩේ ඔබ්සර්වර් මාධ්‍යවේදිනියත් එක්ක කතා කරන්න ශානි අබේසේකර මහත්තයත් එක්ක කතා කරන්න නිශාන්ත සිල්වලත් එක්ක කතා කරන්න ඉතින් මේ සියල්ලක්ම තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා දැන් ඇත්ත කතාව මොකද්ද කියන කාරණය මේ මවපු සිද්ධියක් ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කරන්න ඉතින් අද ගැන ලංකාදීපයේ තවදුරටත් වාර්තා කරනවා ජනරජයේ අපහසුතාවයට පත් කර බොරු සාක්ෂි ලබා දුන්නයි චෝදනා ලැබ සිටින ගානියා බැනිස්ස ෆ්‍රැන්සිස් මහත්මිය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ යළි කැඳු අවස්ථාවේ මේ දැනුම් දීම කරලා තියෙනවා දුරකථන සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක කරන්න කියලා සැකකාරීගේ දුරකථන දත්ත සම්බන්ධයෙන් වාර්තාවක් ඇඳවීම සඳහා ඇයගේ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා විශ්ලේෂණ වාර්තාවක් ඇඳවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඒ වාර්තාව රහස්‍ය වාර්තාවක් ලෙස අධිකරණයටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් ඉදිරිපත් කරන ලෙසද රජයේ රස පරීක්ෂකවරයා වෙත වැඩිදුරටත් නියෝග කරලා තියෙනවා කියලායි ලංකාදීපයේ වාර්තා කරන්නේ. ඉතින් මේ හැම දෙයක්ම උනේ ඔබ හොඳට මතක තියාගන්න නව රජය එහෙම නැත්නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති වූවායින් පසුව එහෙම නැත්නම් මේ වගේ දේවල් සමහර විට නොවෙන්නත් ඉඩ තිබුණා. එහෙම උන නිසා ලංකාවට ආදරය කරන දේශීය ප්‍රතිපත්ති වලට ආදරය කරන අපේ රටේ මිනිස්සු කියන කරන දේවල් අහන්න දුක දන්න නායකයෙක් මේ විදිහට රටේ නායකයා වුණ හින්දාත් දන්නේ විදේශීය සමහර රටවල් යම් යම් කුමන්ත්‍රණ ඔස්සේ අපේ රට අපකීර්තියට පත් කරන්න හදන්නේ. මේ ගැන තවත් පුවත්පත් අද වාර්තා කරනවා. අද දවසේ සිලෝන් ටුඩේ පුවත්පතේ ගැන ලියනවා සමීර කවින්දයා පෙරේරා ලියන්නේ නොවැම්බර් 19 වෙනිදා මේ අලුත් ජනාධිපතිතුමන් තේරීපත් වුණු පසු දින කිහිපයේදී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් විසින් නිශාන්ත සිල්වා මහත්තයාට දුරකථන ඇමතුම් 6ක් ලබා දුන් බව අද දවසේ සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කරනවා. ගානියා හැඩ් කන්ටැක්ට්ස් විත් IP නිශාන්ත සිල්වා CID මේ CID හිටපු IP නැත්තම් පොලිස් පරීක්ෂකවරයා නිශාන්ත කන්දප්පා නැත්තම් නිශාන්ත සිල්වා සමග ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් සම්බන්ධතා පවත්වා ඇති බවට තොරතුරු හෙළිවිලා තියෙනවා. දුරකථන ඇමතුම් 6ක් නොවැම්බර් 19 වෙනිදා ලබා දී ඇති බවයි සිලෝන් ටුඩේ පුවත්පත දවසේ ලියන්නේ. අතරේ අද දවසේ දිවයින පුවත්පත මේ විදිහට ලියනවා AJ අබේනායක සමගින් කෂුනි රෙබේකා ලියන පුවත මාධ්‍යවේදිනියක් ගානියාට ශානිට නිශාන්තට සහ රාජ්‍ය ආයතනයක සභාපතිට දුරකථනයෙන් කතා කරලා කියලා අද සිරස්තලයේ යොදන්නේ. ගානියා පැහැරගත් කාලේ තමයි මේ දුරකථන ඇමතුම් සිද්ධ වෙලා තියෙන්නේ. පැහැර ගැනීමට ලක් වූයේ කියන කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ වීසා අංශයේ සේවය කළ ගානියා බැනිස්ටර් ෆ්‍රාන්සිස් නමත්තිය එකී පැහැර ගැනීමට ලක් වූයේ කියන වකවානුවේ රජයේ සතු ප්‍රධාන මුද්‍රිත මාධ්‍ය ආයතනයක සේවය කරන එක්තරා මාධ්‍යවේදිනියක සමග දුරකථනයෙන් සම්බන්ධ වී ඇති බවට අනාවරණය වී තිබෙනවා. ඒ බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පෙන්වා දුන්නේ. එකී මාධ්‍යවේදිනියම කාලේ රටින් පලා ගොස් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ පොලිස් පරීක්ෂක
ශාසක නිශාන්ත සිල්වා සමගත් එම මාධ්‍ය ආයතනයේ සභාපතිවරයා සමගත් දුරකථනයෙන් සාකච්ඡා කොට ඇතයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වුවා. ඒ අතර එකී මාධ්‍ය ආයතන සභාපතිවරයා ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තිය පැහැර ගැනීමට ලක් වූයේ කියන කාලවකවාන් වේ. එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ශානි අබේසේකර සමග විනාඩි 9කට ආසන්න කාලයක් දුරකථනයෙන් සම්බන්ධ වී ඇති බවටද තොරතුරු වාර්තා වෙනවා. ඒ අතර නිශාන්ත සිල්වා රටින් පලා කිය දින පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපලේ සිටි ශානි අබේසේකර මහතා කටුනායක ගුවන්තොටුපලේ සිට ශානි අබේසේකර මහතාට දුරකථන ඇමතුමක් ලබා දී ඇති බවට තොරතුරු හෙළි වෙනවායි කියලා අද දිවයින පුවත්පත වැඩිදුරටත් තොරතුරු අනාවරණය කරනවා. ඉතින් මේ දේවල් වසන් කරන්න හැදුවට දැන් ඉතින් මේ දේවල් හෙළි වෙයි කියලා යනවා දුරකථන වාර්තා. ඒ දත්ත විශ්ලේෂණ සමහර වෙලාවට දුරකථන මේ පටිගත කිරීම වලට සවන් දෙන්නටත් ආරක්ෂක අංශ වලට සිද්ධ වෙයි කියලා අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. කොහොම වුණත් රටකට අහිතකර විදියට බලපාන දේවල් විසඳ ගන්න අපි සියලු දෙනාම උනන්දුවෙන් වැඩ කරන්න ඕන කියන කාරණාව අපි මතක් කරනවා. ඒ අතරේ සමීර දැන් මේ දවස්වල ජිනීවා මානව හිමිකම් සමුළුවත් තවත් නොබෝ දිනකින් ආරම්භ වෙන නියමිතයි. මේ සියලුම දේවල් මේ ජිනීවා මානව හිමිකම් සමුළුවට සාක්ෂි ඉදිරිපත් කිරීමේ අරමුණෙන් සිද්ධ වුණාද කියන දේ පිළිබඳවත් ඉදිරියේදී අපිට හොඳට දැනගන්න පුළුවන් වේ. ඔව්, මේ ගැන පුවත්පත් අවතොරටත් තොරතුරු කියනවා. ඉතින් මාධ්‍ය ආයතන වලට විශේෂයෙන් රාජ්‍ය මාධ්‍ය ආයතන වලට ඉහළ පුටු වලට ඒ තනතුරු වලට පුද්ගලයන් පත් කරන්නේ රටේ තියෙන රාජ්‍ය ප්‍රතිපත්ති ඒ වගේම නිවැරදි සංවර්ධන ක්‍රියාමාර්ගයන් සහ රටේ තියෙන මිනිස්සුන්ගේ ප්‍රශ්න ඒවා මහජනතාවට අරගෙන යන. ඉතින් මේ මාධ්‍ය ප්‍රධානීන්ට පැවරලා තියෙන රාජකාරි තමයි මේවා රට අපකීර්තියට පත් කරන්න, රටේ නාමය ජාත්‍යන්තරයට ගෙනහිල්ල ඒක කළු පැල්ලමක් බවට පත් කරන්න මේව තමයි මාධ්‍ය ප්‍රධානින් විදිහට කරලා තියෙනින්. තොරතුරු සියල්ලක්ම එළි වෙලා තියෙනවා මේ ක්‍රිෂාන්ත කුරේ මහත්මයා සම්බන්ධයෙන්, ඒ වගේම දර්ශා බැසියන් මේ දෙදෙනා සම්බන්ධයෙන් ලේක් හවුස් ආයතනයේ සේවය කරපු අදේ ගැන දිනමිනත් වාර්තා කරනවා. ස්විස් සානාපති කාර්යාල සේවිකාවකගේ සිද්ධිය ක්‍රිෂාන්ත කුරේ, දරීෂා බැස්ටිය, නිශාන්ත ද සිල්වා රටින් පැන්න හැටි අහන්න ශානිව CID කැඳවයි කියලයි දිනමින මේ විදිහට අද මේ ප්‍රවෘත්තිය අරගෙන එන්නේ. ඒ වගේම මේ සිද්ධිය සම්බන්ධයෙන් අද ලංකාදීපය කියනවා ස්විස් සානාපති කාර්යාල සිද්ධිය දුරකථන සංවාද ගැන ප්‍රකාශයක් ගන්න ශානි හෙට CID කැඳවීමට නියමිතයි කියලා ස්විස් සානාපති කාර්යාල නිලධාරිනී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මියගේ දුරකථන අංකයට සම්බන්ධ වූ බව කියන පුද්ගලයෙකු වන ලේක් හවුස් ආයතනයේ හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා සමග පැවතු දුරකථන සංවාද සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ශානි අබේසේකර හෙට තම දෙපාර්තමේන්තුවට කැඳවා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට දැනුම් දෙනවා. අද ඒ පිළිබඳවයි මේ විදිහට ලංකාදීපය වාර්තා කරන්නේ. අපි සූදානම් වෙනත් ප්‍රවෘත්තියකට අවධානය යොමු කරන්න. අද දිනමින කියනවා සංස්කෘතික අරමුදලේ සේවක වැටුප් ගෙවන්න යහපාලන ආණ්ඩුව සීර තැන්පතු අරගෙන කියලා. ඉතින් සංස්කෘතික අරමුදල යටත්ව තිබුණා එක්තරා කාලයක් අකිල විරාජ් මහත්තයාට. ඒ වගේම ඉන් පස්සේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ අමාත්‍යංශයේ යටතේ විෂය පතේට තමයි මේ සංස්කෘතික දෙපාර්තමේන්තුව අන්තර්ග්‍රහණය වෙලා තිබුණේ. පඩි ගෙවන්න මේ විදිහට සාවර තැන්පතුවලනොත් සල්ලි අරගෙන තියෙනවා කියලා මේ ආකාරයෙන් අද දිනමින පුවත්පත වාර්තා කරනවා. ඉතින් අවසන් කාලේ පඩි ගෙවා ගන්නවත් මේ ගත්ත අයට හැකියාවක් ලැබිලා නැහැ. ඒ නිසා තමයි පඩි ගෙවන්නත් මේ විදිහට සල්ලි ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඊයේ ලක්ෂ්මණ යාප මහත්තයා තමයි මේ ගැන කිව්වේ. සංස්කෘතික අරමුදලේ සේවකයන්ට දෙසැම්බර් මාසයේ වැටුප් ගෙවන්න මුදල් නොමැතිවීමෙන් එහි සාවර තැන්පතු වලින් රුපියල් මිලියන 100ක් ගැනීමට පහුගිය රජයේ කටයුතු කරලා තියෙනවා. මේ මුදල් ලබා ගැනීමට එහි පාලක මණ්ඩලයේ කිසිදු අනුමැතියක් ලබාගෙන නැති බවත් එහි පනතටද පටහැනිව මේ මුදල් ගෙන ඇති බවත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මණ යාපා බේවර්ධන මහත්තයා කියනවා. මේ ගැන තමයි අද දිනමින රැස තොරතුරු වාර්තා කරන්නේ. ඉතින් මේ සංස්කෘතික අරමුදල ගැන කතා කරද්දී අපිට කෙලින්ම මතක් වෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා. එතුමා දැන් විපක්ෂ නායකවරයා. ඉතින් විපක්ෂ නායකවරයා විදිහට පක්ෂයේ ඉදිරි සැලසුම් ක්‍රියාමාර්ග ගැන කතා කරන්න ඊයේ පාර්ලිමේන්තුවට කැඳවලා තිබුණා. මේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ එතුමාට හිතවත් සංවිධායකවරුන් අද ඒ සම්බන්ධයෙන් වාර්තා කරනවා. පුවත්පත් ඊට කලින් තියෙනවා මවබිමාද කියනවා එජාප නායක කරු
විශ්මයාර්ථයක් එක්ක වාර්තා කරන්නේ කරුද තාම දන්නේ නැහැ. ඒ වගේම එජාපනායක සජිත් හේත් විශ්මයාර්ථයක් රනිල් පැය 48ක් ඉල්ලලා තියෙනවා කියලයි මව්බිම ඒ අනුව කියන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් හරියටම තීරණයක් ගන්න පැය 48ක් කාලයක් ඉල්ලලා තියෙනවා. එජාපය තුල ඇතිව තිබෙන අර්බුදය සමතේකටපත් කිරීම සඳහා එජාපයේ නායකත්වයට කරූ ජයසූරිය මහතා පත් කිරීමටත්, ඒ වගේම එක්සත් ජාතික පෙරමුණේ නායකත්වයට සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමටත් මැදිහත් පාර්ශ්වයක් විසින් ගෙනවිත් තිබෙන යෝජනාවක් පළදරමින් තිබෙන බව එජාපයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් මේ විදිහට කියනවා කියලයි අද මවුබිම් වාර්තා කරන්නේ. මේ යෝජනාවට කරූ ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස මහතුරුන් එකඟතාවයකට පැමිණෙන ලකුණු 15 යැයි සඳහන් කළේ ප්‍රකාශකවරයා. මේ සම්බන්ධව රනිල් වික්‍රමසිංහ මහතාගේ එකඟතාවයක්ද ලබාගත යුතු බව කරෝ ජයසූරිය මහතා සඳහන් කර තිබෙන බවයි අද මව්බිම මේ විදිහට වාර්තා කරන්නේ. අද දි අයිලන්ඩ් පොත්පතත් මේ ගැන කියන කතාවක්, මේ නායකත්ව අර්බුදයේ සම්බන්ධයෙන් මහාචාර්ය ජීල් පිරිස් මහත්තයා කියන කතාවක්, leadership crisis phone scandal at L proved why UNP should be discarded at the general election yanuin tamai me sirastale satahan karanne. Sri Lanka Poddu Jana Pirimunu chairman Professor GL Peeris yesterday said that simmering leadership crisis in the UNP approached by the lawmaker Ranjan Ramanayake's phone scandal would even discourage those who voted for Sajith Premadasa at the 2019 presidential election from doing so at the forthcoming parliamentary polls. මේ දැන් සජිත් ප්‍රේමදාස මහත්තයාට ලක්ෂ 50 ගණනක පිරිසක් ඡන්දය ලබා දුන්නා ජනාධිපතිවරණයේදී. හැබැයි රංජන් රාමනායක මහතාගේ දුරකථන ඇවතුම් හින්දා මේ ලක්ෂ 50 ගණනක් තවත් අඩු වෙයි කියලා තමයි ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ප්‍රමාණය සැලකිය යුතු මට්ටමින් අඩු වෙයි කියලා මහාචාර්ය ජීල් පිරිස් මහත්මයා සඳහන් කරනවා. ඒ ගැන ද අයිලන්ඩ් පුවත්පත් දවසේදී ලියන්නේ අතරේ ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරන ප්‍රවෘත්තියක් මේ අද දවසේ ඩේලි නිවුස් පුවත්පත ගැන කියනවා. මේ විදිහට කැබිනට් පේපර් 2 සෙටල් රාජිතස් රුපීස් 14 බිලියන් මිනිස්ට්‍රි බිල්ස් යනුවෙන් තමයි මේ වැඩිදුරටත් තොරතුරු ලියන්නේ. මේ රාජිත මහත්තයා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි කාලයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ බිල්පත් ගෙවීම සඳහා බිලියන 40ක මුදලක් කැබිනට් 2 අනුමත කර තිබෙන බව නදීරා ගුණතිලක ලියන්නේ. ද හෙල්ත් මිනිස්ට්‍රි The health ministry under Dr. Rajita Senaratna tenure had not paid rupees 40 billion worth bills. Health nutrition and indigenous medicine minister Pavitra Vandiyarachchi said health ministry will submit a cabinet paper next week to obtain funds to pay these unpaid bills. Me gewapu nathi bill pad gewanna idiriyedi cabinet patrikawak idiripat karannata niyamita bawa Pavitra Vandiyarachchi amaathyathumiya sadahan karana. Ethumiya vartman saukhya amaathyathumiya ethumiya me bill pad පියවීම සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීම ආරම්භණින් ඉදිරියේදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා කියලා සඳහන් කරන මේ රාජිත සේනාරත්න මහත්තයා සෞඛ්‍ය අමාත්‍යවරයා වෙඳපු කාලේ ගත්ත බඩුවලට ඒ අවශ්‍ය මුදල් ගෙවල නැහැ කියන කාරණාව තමයි සඳහන් කරන්නේ. ඔව්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂණ හොයන්න අගමැතිතුමාගේ උපදෙසින් කමිටුවකුත් පත් කරන්න නියමිතයි. ඉතින් ඊට කලින් අපි කතා කර කර හිටියේ එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය ගැන. ඊයේ පාර්ලිමේන්තුවේ රැස්වීමක් තිබුණා. රෂ්‍යාවක් ඇහුවාම එතනින් එළියට එනකොට ඕනම කෙනෙක්ගේ ටිකක් හට පැටලෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නෑ කියලා හංගන්න හැදුවත් බලමු මොකද කියන්නේ කියලා මේ හර්ෂන් රාජකරණ මහත්තයා. ඇයි ඒතර මහලගම් මේ අසත්‍ය ප්‍රකාශ කරන්නේ? එතුමා මොකක් කරන්නේ? අමනාපකෙන් දින සජිත් ප්‍රේමදාස මහත්තයා සමග? නෑ නෑ, එතුමාට නැතුව පක්ෂයේ නායකතුමාට දැනුවත් කරලාද කියන එක මම ඒ පිළිබඳව දන්නේ නැහැ. එහෙම දෙයක් වෙලා තියෙනවා නම් පක්ෂයේ මහලේකම්තුමාවත් දැනුවත් කළ යුතුයි. ඔබතුමාලයි මේ මහලේකම්තුමාට මේව කියන්නේ නැත්තේ? මම දැන් ওই මහලේකම්තුමාව මම පක්ෂ නායකය, මම නියෝජන නායකය. මේ මහත්තයා දැන් කවද්ද මේක බලන්නේ? රනිල් මහත්තයගෙන් සජි මහත්තයගෙන් අහගෙන මට ඉන්න හරි මෙයා. නෑ නෑ, නායක තුන් දෙනාම එක්ක අවිලා යනවා. කිසි දෙයක් කැඩෙන්නේ නැහැ. එක නායකයෙක් ඔහෙලට අවශ්‍ය වුණාට අපිට අවශ්‍ය වෙන්නේ අපිට නායක තුන් දෙනාම අවශ්‍යයි. ඔබතුමාලට ඕනේ දේ ඉතින් කරගන්න ඔබතුමාලගේ පක්ෂනේ. අපි ඉතින් ප්‍රශ්නයක් අහනවා මාධ්‍යවේදීන් විදියට. අර මරික්කාර් මහත්තයාගෙන් එහෙම ප්‍රශ්නයක් අහන්න බෑනේ. හොඳටම කියන් තියනවා මේ. පක්ෂ රැස්වීමේදී තීරණය වුණා නේද කරු ජයසූරිය මහත්තයා එක්කම රනිල් වික්‍රමසිංහ මහත්තයා සජිත් ප්‍රේමදාස මහත්තයා පුද්ගල තුන් දෙනා අතර සාකච්ඡාවක් පැවැත්වෙනවා කියලා ඉදිරියේ නායකත්වයේ සම්බන්ධයෙන්? නෑ, ඒක ඒක කතා කරාම ඒකනේ දාන්නේ, මේක දාන්නේ නෑනේ. නෑ නෑ, ඒක අපි බේරගන්නම්. අපි ඒක බෙම් මට්ටමේදී පක්ෂය ඇතුළතදී බේරගන්න. මේ රටේ ඇත්ත ප්‍රශ්න මම කතා කරේ, දැවෙන ප්‍රශ්න කතා කරේ, ඒක දාන්න. ඔබතුමාට ප්‍රශ්න අහන්න අයිතිය තියෙන වගේම උත්තර දීමේ නොදීමේ අයිතිය මට තියෙනවා. ඒ ප්‍රශ්නට මම උත්තර දෙන්නේ නැහැ.
ගරු රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ආරක්ෂාවක් ඉල්ලලා තිබෙනවා. කොහෙන් අරස්ස වෙනද? පක්ෂේ රෝගට ඇවිල්ලා තියෙනවා. උට තියෙන අවදානම තියෙන්නේ සිරිකොත ඇතුලෙන්. ඇතුලෙන් වුවත් ඔහු මේ රටේ හිටපු අගමැති හැටියට එයට අවශ්‍ය කටයුතු කිරීම මම හිතනවා පවතින රජයක වකිමක් සහ යුතුයකමක්. ඒක අපි සාධාරණව බලන්න ඕනේ. මේක හාස්‍යයට කරුණක් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයාට එරෙහිව විපක්ෂ නායක කාර්යාලයේ පුවත්පත් සාකච්ඡා පැවැත්වෙන කූට සැලසුම් දියත් වෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයාට විරුද්ධව මේ සිරිකොතෙහි මාධ්‍ය සාකච්ඡා සහ සැලසුම් දියත් වෙනවා. විපක්ෂ නායක කාර්යාලය අතරතුරත් සිරිකොත අතරතුරත් හිර වෙච්ච කණ්ඩායමක් අද එක්සත් ජාතික පක්ෂය ඇතුළේ ඉන්නවා. සජිත් ප්‍රේමදාස මහත්තයා මේ කරගහන්න හදන්නේ නැවතත් පරාජයක වගකීම බාර ගන්න මැතිවරණයකට කියන එක අපි පැහැදිලිවම කියනවා. ඒ තමයි ඉතින් ඒ සම්බන්ධයෙන් වෙන කතා. පක්ෂිපක්ෂ අදහස් ඊට අමතරව රාජිත සේනාරත්න මහත්තයාට ලැබෙන පස්වෙන්දා උසාවියෙන් සිද්ධ වෙලා තියෙනවා. අපි ඒ ගැන කියන්න විරාමය නැහැ. අද දිනවින වාර්තා කරනවා සුදුවැන් මාධ්‍ය සාකච්ඡාව පිළිබඳව අප ලබා සිටින රාජිත සේනාරත්න මහතා මාර්තු පස්වෙන්දා රාජිත්‍ර උසාවියෙන් නොතීසි නිකුත් කරලා තියෙනවා කියලායි දිනමින කියන්නේ. ඉතින් මේ ගැන අද තවත් පත්තරවල තියෙනවා මෞබිමත්ය සම්බන්ධයෙන් වාර්තා කරනවා. රාජිත්‍රට අධිකරණයේ පෙනී සිටින නොතීසි ප්‍රතිශෝධන අයදුම්පත පිළිගනී කියලායි මෞබිම කියන්නේ. අනුව සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකව සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් අපනියම කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා ගොනු කළ ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදින් ඒ අයදුම්පත්‍රය පිළිගත්ත කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහත්තයා වග උත්තරකාර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න යනායට ලබන මාර්තු පස්වෙන්දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කරලා තියෙනවා කියලයි මේ විදිහට අද මෞබිම වාර්තා කරන්නේ. මේ නඩුවේ මුල් නඩු වාර්තා කොළඹ මහාධිකරණයේ වෙත ලබා දෙන ලෙසට විනිසුරුවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග නිකුත් කරලා තියෙනවා කියලයි මෞබිම අද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඉතින් එතුමාට නිරෝගී සුවව ජීවත් වෙන්න පුළුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එතුමා හිටපු ගමන් ලෙඩ වෙනවා. එහෙම වෙන්න එපා. ඉතින් එතුමා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වගේම සුවපති විදිහට සම්මානකුත් ලබා ගත්තා. ඉතින් එතුමාට අපි නිරෝගීව දිවි පෙවත ගත කරන්න පුළුවන් වෙන්න කියලා උදේ පාන්දර ප්‍රාර්ථනා කරන්න කැමති. මේ අතරේ තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පහුගිය කාලේ සිද්ධ වෙලා තියෙන වංචා සම්බන්ධයෙන් හොයන්න කමිටුවක් පත් කරන්න සූදානම් අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් මත අද ඒ ගැන දිනමින වාර්තා කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂණ ස්වයන් අගමැති උපදෙසින් කමිටුවක් කියලායි කියන්නේ. ඒ අනුව අමාත්‍යංශ මට්ටමින් මේ කමිටුව පත් කරන්න ඉදිරියේදී පියවර ගන්නවා කියලා විශ්ව බහර ඇමතිනේ පවිත්‍රා දේවී වන්නියාරච්චි මහත්මිය කියනවා. අද ඒ පිළිබඳව දිනමින මේ විදිහට වාර්තා කරලා තියෙනවා. මේ අතරේ රිෂාත් බදුර්දීන් මහත්තයා එතුමාගේ චග්ගෝලේකට දුන් තනතුරක් අමරවීර මහත්තයා අහෝසි කරලා තියෙනවා. අද ඒ ගැන මේ විදිහට මෞබිමයි තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඉතින් මිනිස්සුන්ගේ අතින් වැරදි වගේම හරි දේවල් වගේම වැරදි දේවලුත් වෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙලා තියෙනවා නම් වැරදි වැඩි නම් ඒක ලොකු වැරද්දක්. හිටපු අමාත්‍ය රිෂාත් බදුර්දීන්ගේ සමීපතම ව්‍යාපාරිකයෙක් ලංකා කන්තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂකවරයා ලෙස පත්කිරීමට නියමිතව තිබේදී ඒ පත්වීම අවලංගු කිරීමට කටයුතු කළ විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහත්තයාට වෘත්තීය සමිති නායකයෝ ස්තුතිය පළ කරලා තියෙනවා. මේ ව්‍යාපාරිකයාට එරෙහිව චෝදනා රැසක් එල්ල වී ඇති බැව් වෘත්තීය සමිති ඇමතිවරයාට පෙන්වා දීමෙන් අනතුරුව ඇමතිවරයා පිළිබඳව සොයා බලනවා. රිෂාත් බදුර්දීන් හිටපු ඇමතිවරයා සමග එක්වී සිදු කර ඇතැයි කියන යම් යම් කාරණා පිළිබඳව සොයා බලා රජයේ ප්‍රධානීන් දැනුවත් කළ පසු මේ පත්කිරීම නවතා දමන්නට තීරණය වෙලා තියෙනවා කියලයි අද මෞබිම ඒ පිළිබඳව වාර්තා කරන්නේ. මේ අතරේ අද දිනමින කියනවා තවත් හිටපු ඇමතිවරයෙක් මෙයා කරලා තියෙන දේ බලන්න කෝටි ගණනක බාර් ලයිසන් දීලා අද දිනමින වාර්තා කරනවා. යහපාලන ආණ්ඩුවේ අවසන් කාලයේදී හිටපු ප්‍රබල ඇමතිවරයෙක් සහ ඔහුගේ ලේකම්වරයෙකු සුරාබත් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාර ආයතනය ජාලයකින් රුපියල් කෝටි ගණනක ලාභයක් ලබාගෙන මේ විදිහට ලයිසන් දීලා තියෙනවා. මත්පැන් බලපත්‍ර ගණනාවක් ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා. එක් බලපත්‍රයක් රුපියල් ලක්ෂ 135 බැගින් බාර් දහසක් සඳහා බාර් සමාවන බාර් 10ක් සඳහා මේ විදිහට මේ ලයිසන් බලපත්‍ර ලබා දීලා තියෙනවා කියලයි අද දිනමින වාර්තා කරන්නේ. ඉතින් මේක ඇතුලේ කාටද සල්ලි සියල්ලක්ම ගියේ, ඒ මුදල ඒ අමතිවරයාගේ සාක්කුවට කීයක් ගියාද, එයා කොහොම හිතවතෙක්ද
මේ පුද්ගලයාගේ මේ සියල්ලක්ම ඉදිරියේදී තොරතුරු අනාවරණය වෙයි මේ සිදු කරන පරීක්ෂණ ඔස්සේ. මේ අතරේ තමයි අද දිනමින කියන්නේ දේශීය ආදායම් පනත සංශෝධනයට අගමැතිගෙන යෝජනාවට කැබිනට් අනුමැතිය හම්බ වෙලා තියෙනවා. දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමට මුදල් ආර්ථික ප්‍රතිපාදන සංවර්ධනය වගේම අග්‍රාමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙන අපි යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හම්බ වෙලා තියෙනවා කියලයි අද මේ ආකාරයෙන් දිනමින වාර්තා කරන්නේ. ඉතින් දේශීය ආදායම් පනත ගැන කතා කරද්දී සංකීර්ණතා ගණනාවක් තිබුණා. මිනිස්සුන්ට හිතාගන්න බෑ මොන විදිහටද අපි බදු ගෙවන්න ඕනි කියලා. අප්‍රේල් පළවෙනිදා ඉඳලා කෘෂිකාර්මික ඒ වගේම පශු සම්පත් සහ මත්ස්‍ය වගාව ඇතුළු වගා ව්‍යාපාර තුලින් උපයන ලාභ ආදායම් ආදායම් බද්දෙන් නිදහස් වන අතර 2020 ජනවාරි ඉඳලා තොරතුරු තාක්ෂණ සැපීම් හා සඵල සේවා තුලින් උපයන ලාභ හා ආදායම් ආදායම් බද්දෙන් නිදහස් වෙනවා. ඒ වගේම ජනවාරි පළවෙනිදා ඉඳලා බැංකු හරහා සිදු කරන ලංකාවෙන් පිටත පුද්ගලයන්ට ලබා දෙන සේවා මගින් උපයන ලාභය හා ආදායම අදාළ සේවා සඳහා වූ ගෙවීම් සිදු කරන්නේ විදේශ මුදල් මගින් නම් ආදායම් බද්දෙන් නිදහස් වෙනවා. මේ ආදී හොඳ තීන්දුව තීරණ ගණනාවක් ඉදිරියේදී මේ සංශෝධන හරහා ලැබෙනවා. ඉතින් නව රජයේ බලයට පත්වීමත් එක්ක පැවති මුල්ම අමාත්‍ය මණ්ඩල රැස්වීමට ජනාධිපතිතුමා තමයි ඉදිරිපත් කළේ මේ විශේෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව. ඒ අනුව තමයි මේ පහසු බදු පරිපාලනයක් ප්‍රවර්ධනය කිරීමටත් එවගේම බදු ගේම සඳහා ස්වයං අනුකූලතාවක් සහිත හඳුන්වා දීමටත් යෝජනා ඉදිරිපත් වුණේ. ඒ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහත්තයා පහුගිය සතිය කරපු යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිලා තියෙනවා කියලයි අද මේ ආකාරයෙන් දිනමින රැස පුවත්පත් වාර්තා කරන්නේ. යතර සමීර සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කරන ප්‍රවෘත්තියකට අපි අවධානය යොමු කරන සූදානම් වෙන්නේ මීට වසර ගණනාවකට කලින් අපිට අහන්න දකින්න ලැබුණු ටිකක් කනගාටුදායක පුතක් ලක්ෂ්මන් කදිරකාමර හිටපු අමාත්‍යතුමන් එතුමන් විශිෂ්ට රාජ්‍යතාන්ත්‍රිකයෙක් විදිහට කටයුතු කළා. ලෝකේ බොහෝ දෙනෙක් හදටත් ගරු කරන චරිතයක්, විශේෂයෙන්ම දෙමළ ජනතාවගේ ඒ අරගලය ජයග්‍රහණයක් කරගන්න එතුමත් වෙහෙස මහන්සියලා කටයුතු කළා ප්‍රජාතන්ත්‍රවාදී විදිහට. ඉතින් එතුමන්ව ඝාතනය කෙරෙනවා ස්නයිපර් වෙඩිකරුවෙකුගේ ප්‍රහාරයකින්. මේ ප්‍රහාරයට සම්බන්ධ කෙනෙක් ජර්මනියේදී අත්අඩංගුවට ගන්නවා. ඔහු අවුරුදු 6ක සිරදඬුවම් යටත් කරන්න, සිරදඬුවමට යටත් කරන්න ජර්මන් අධිකරණයේ තීන්දුව කරනවා. සිලොන් ටුඩේ පුවත්පත ඒ ගැන ලියනවා. ජර්මන් කෝට් සෙන්ටෙන්සස් LTTE to 6 years යනුවෙන් තමයි සිරස්තලයේ සටහන් වෙන්නේ. ඇසසරි ටු කදරගාමර ඇසසිනේෂන්, මේ කදරගාමර මහතාව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම යන චෝදනා යටතේ මොහු වරදකරු බවට පත්වෙන්නේ. A man accused of helping in the 2005 murder of former foreign minister Lakshman Kadrigamar on 20th January was sentenced to 6 years and 10 months in prison by Germany. මේ ජර්මනියේ ජීවත් වෙන පුද්ගලෙක් 2012 අවුරුද්දේ ජර්මනියට ගිහින් තියෙන්නේ. කදිරගමර් මහතාව ඝාතනය කෙරෙන්නේ 2005 අවුරුද්දේ ජනවාරි 20 වෙනිදා දිනක. ඉතින් මේ අත්අඩංගුවටගත් සැකකරු වසර 6ක සිරදඬුවමකට යටත් කරන්න කටයුතු කළ තියෙනවා. මොහු තමයි සමීර, මේ සැකකරු තමයි මේ කදිරගමර් මහත්තයා බුලස් පාරේ නිවසේ පිහිනුම් තටාකයට මේ දියනාන්න යන අතරෙදි තමයි ඒ අසල තියෙන නිවසක ඉඳන් වෙඩි ප්‍රහාරයක් එල්ල කෙරෙන්නේ ස්නයිපර් තුවක්කුකරුවෙකු අතින්. මේ විදිහට මේ ඉලක්කය ගන්න මාස ගණනාවක් තිස්සේ මේ ස්ථානයේ නිරීක්ෂණය කළා, රැකගෙන හිටියයි කියන කාරණාව අනාවරණය වෙලා තියෙනවා. ඒ තොරතුරු සපේලා, ස්නයිපර් තුවක්කුවත් සපේලා, මේ ආධාර අනුබල දුන් බවට තමයි මේ LTT සමාජිකයාට චෝදනා එල්ල වෙලා තියෙන්නේ. අවුරුදු 15ක කාලයක් තිස්සේ මේ පිළිබඳව වසන් වෙලා දැන් මේ අදාළ සැකකරුට දඬුවම් හිමිවුණු බව සිලොන් ටුඩේ පුවත්පත ඔය විදිහට වාර්තා කරනවා. හොයි, ඉතින් ප්‍රගතිශීලී මධ්‍යස්ථ දේශපාලඥයෙක් එතුමා ගැන මතකයන් අවදි කරනවා නම් මේ තියෙන දැන් ප්‍රශ්න ගණනාවකට සමහර විට එතුමා මේ වෙද්දිත් විසඳුම් ගෙනෙන්නටත් ඉඩකඩ තියෙනවා. ඔය සමහර උතුරේ දේශපාලඥයන් බොරුවට ඡන්දයක් ලං වෙනකොට කතා කරන සමහර දේවල් මතවාද, මේ කදිරගාමර මහත්තයා දමිළ ජනතාවට වඩා සිංහල ජනතාව ආදරය කරපු දේශපාලඥයෙක්. ඒ සම්බන්ධයෙන් එතුමා ඝාතනය ගැන අද ලංකාදීපයත් වාර්තා කරනවා. ලක්ෂ්මන් කදිරගාමර ඝාතනය ඔත්තුව දුන් හිටපු කොටියාට ජර්මන් උසාවියෙන් අවුරුදු 6යි මාස 10ක සිරදඬුවමක් කියලයි ලංකාදීපේ අනුව මේ තොරතුරු වාර්තා කරන්නේ. අපි යනවා පාර්ලිමේන්තුවට. ඊයේ පාර්ලිමේන්තුවේ මේ බැඳුම්කර වෝහාරික වාර්තාව
කතානායකතුමා සභාගත කිරීමත් එක්ක මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා පක්ෂ විපක්ෂ අදහස්. යදේ ගැන මවුබින් වාර්තා කරනවා. බැඳුම් කර බෝහාරික වාර්තාව කතානායක සභාගත කරයි. සියලු මන්ත්‍රීන්ට වාර්තාව ලබා දීම යෝග්‍යයි කියලායි කතානායකතුමා කිව්වේ. ඒ වගේම වැරදිකරුවන් ඉන්නේ ඔය පැත්තේ විවාදයකට අපි ලෑස්ති කියලා සභානායකතුමා දිනේෂ් ගුණවර්ධන මහත්තයා කිව්වා. ඉතින් ඒ සම්බන්ධයෙන්ුත් අද මේ පිළිබඳව තොරතුරු වාර්තා කරලා තියෙනවා. අපි බලමු පත්තරවල තියෙන දේවල් වලට වඩා අපි පාර්ලිමේන්තුවේදීම ඊයේ මොනවද වුනේ කියලා මෙන්න මෙහෙමයි මේ සම්බන්ධයෙන් අදහස් පළ වුනේ. ශ්‍රී ලංකා මහබැංකුවෙන් සිදු කරන ලද භාණ්ඩාගාරික බැඳුම් කරුණු එකතු සම්බන්ධ ව්‍යවහාරික විගණන වාර්තාව අද දින සභාගත කිරීමට යෝග්‍ය බවට මම තීරණය කරමි. පාර්ලිමේන්තුවේ මේ සතියේම දින දෙකක විවාදයක් ගරු කතානායකතුමනි මේ සඳහා අපිට ලබා දෙන්නේ. ඒක මට තනියම ගන්න බෑ ගරු මන්තු මම පක්ෂනායකතුමන් කැස්සීමක් ඇඳවලා අපි ඒක ගැන සාකච්ඡා කරමු. අද තියෙනව නේද කතානායකතුමනි? අද තියෙන්නේ අපි දාර මෙවුවා කමිටුපත් කිරීම සම්බන්ධ. නැත්නම් ගරු කතානායකතුමනි කවුරු හරි ඒ වාර්තාවෙන් සඳහන් වී තිබෙන කෙනෙක් අරගෙන දවසම කියවන්න පටන් ගත්තොත් ඒකනේ මොකක් හරි දැන් අද කාටවත් ඒක බලන්න හම් වෙන්නේ නැහැ. ඒ වගේ මේ තීන්දුව අරගෙන විවාදයකට පමණක් සීමා නොකර මේ හොරකමට දායක වුණු ඉහළ ඉඳලා පහළ සියලුම දෙනාට දඬුවම් ලබා දීම දක්වාම ක්‍රියාත්මක වෙන්න ඔබතුමාගේ අධීක්ෂණය යටතේ කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. මෙම බරපතල වංචාව උපයෝගී කරගෙන ඒ නියම වරදකරුවෝ එක පැත්තකින් දැද්දි සම්බන්ධයක් නැති මන්ත්‍රීවරුන්ටත් බරපතල චෝදනා එල්ල වුණා. නිසා මේ විවාදය ඉක්මනින්ම ලබා දිය යුතුයි කරු කතානායකතුමනි. අපි ලෑස්ති මේ විවාදය කරන්න සභානායකතුමත් එක්ක කතා කරන්න හොඳයි. ෆුඩ් නෝට් දාපුවෝ ඒවා වාන්න අදපේ පිළිබඳව අපිට මම හිතන්නේ කතා කරන්න පුළුවන්. මොකද රටේ ජනතාව සියලු දෙනා බලාගෙන ඉන්නවා මා බැංකු මා දාල් මංකොල්ල කෑවේ කවුද කියන එක බලන්න. මේක අකමැති වෙන්න බය වෙන්න වැවුලන් එපා. මේ රටේ මේ හොඳයි බොමුතුදී අපි කතා කරලා ගන්න. මේවායි වංචාකාරයෝ ටිකනේ ඉන්නේ එහා පැත්තේ. ජනතාව තීන්දුව දීලා ගෙදර යව්වේ එකයි. ඒ අයගේ මගුල් ගෙවල් වල ගියේ තමුන්නාන්සලා. මේ තමයි ඊයේ මේ සම්බන්ධයෙන් වෙන කතා බහ. ඉතින් ජනතාව තීරණයක් ගත්තා කවුද හරි කවුද වැරදි කියලා. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් වෙන වාර්තාවන් ලැබුණායින් අනතුරුව ව්‍යවහාරික වාර්තාව විශේෂයෙන්ම ඉන්න අනතුරුව ඉතින් පරීක්ෂණ කරන්න පුළුවන්. ඉතින් මේවට වැරදි කවුද කියලා දන්නවනම් ඒ අය ගෙනෙල්ලා ඉතින් මේ වංචාවන් සිද්ධ කරපු අයගෙන් අඩුම තරමේ මේ ගැන මේ ප්‍රශ්න කරලා මොකක්ද උනේ මේවට සම්බන්ධ තව කවුද ඒව අය කරගන්න පුළුවන්ද අපේ රටේ සල්ලි මේ දවන්ත වංචාවක් සිද්ධ වුණේ. ඉතින් මේ ගැන මුළු ලෝකෙම කතා කරා. ආසියාවේම සිද්ධ වුණ දවන්ත වංචාවක් මගෝඩියක් හොරකමක් මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ගයේ යනුව ගනු ඇති. ඒ ගැන තමයි ඔය පාර්ලිමේන්තුවේ කතා වුණේ. ඒ වගේම තවත් කාරණයක් තමයි MCC කිවිසුම. ඉතින් පහුගිය රජය සමයේ යම් යම් ක්‍රියාමාර්ග අරගෙන තිබුණා MCC කිවිසුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් කිවිසුම. ඒක වත්මන් රජය ක්‍රියාත්මක කරනවද නැද්ද කියන එක සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් පහුගිය දවස්වල ලබා දුන්න විශේෂම අගමැතිතුමා කිව්වා ජනතාවට හොරෙන් පාර්ලිමේන්තුවට හොරෙන් එවැනි කිසිම කිවිසුමක් රටට අහිතකර කිසිම කිවිසුමකට යන්නේ නැහැ කියන කාරණය පාර්ලිමේන්තුවෙත් මේ ගැන කතා වුණා. අපි බලමු. ඇතිවර්ණ වේදිකාවේ කරන ලද ප්‍රකාශන අනුව මෙය ඇති තරමට පරීක්ෂාවට භාජනය කරලා විකලක් තියනවා කියන තරමට තමයි අපිට දැනුනේ. හැබැයි අද කියන මොකද්ද? ආය අධ්‍යයනය කරන්න ඕන කියලා. වාර්තාව ලැබුණු පසුව රජයේ පිළිබඳ සභාව දැනුවත් කිරීමට පියවර ගන්නවා. ඒ නිසා අපේ රටට හානිකර කිසිවක් අපි ඉදිරියට ගෙන යන්නට බලාපොරොත්තු නැති බව මේ සභාවට ප්‍රකාශ කරන්න කැමති. මේ MCC සහ සෝෆා ගිවිසුම් ගැන කතා වෙනකොට කැබිනට් මණ්ඩලයේ මම කැබිනට් මණ්ඩලයට විරුද්ධ වුණා. දැන් කියාගෙන එනවා 70ක් හොඳයිලු 30යිලු හොඳ නැත්තේ. හැම අවස්ථාවකදීම එක ස්ථාවරයක ඉන්න එක කොහොම වැදගත් වෙනවද? පහුගිය රජයේ කැබිනට් මණ්ඩලෙන් තමයි මේ ගිවිසුම සම්මත කළේ. අද විපක්ෂ නායකතුමා මේ ගිවිසුමට විරුද්ධත්වය පළ කරලා තියෙනවා. ගිවිසුම අනුමත කරලා තියෙන්නේ යෝධ රටක් එක්ක. ඒක හන්ද උපාය මාර්ගිකව මේකෙන් එළියට යන එක හරි වැදගත්. මේ තමයි ඊයේ ඒ සම්බන්ධයෙන් MCC ගිවිසුම සම්බන්ධයෙන් පළ වුණ අදහස් පාර්ලිමේන්තුවේ. මේ අතරේ අද රැසපුවත්පත වාර්තා කරනවා නයපොලී ගෙවාගත නොහැකිව යාපනයේ පවුලක් වසබොයි කියලා මව මිය ගිහිල්ලා තියෙනවා දියණිය සහ සැමියා රෝහලේ කියලයි අද මේ ආකාරයෙන් රැසපුවත්පත වාර්තා කරන්නේ. ඉතින් උතුරේ දේශපාලඥයන් මේ මිනිස්සු ගැන හොයලා බලනවද? ඒගොල්ලන්ට ණය ගවා ගන්න බැරිද? ඒගොල්ලෝ ජීවත් වෙන්නේ කොහොමද? ඒ කිසිම දෙයක් නැහැ. ඒගොල්ලන්ට වෙන ප්‍රශ්න තියෙන්නේ. දේශපාලන කාරණා, බලය ලබා ගැනීමේ කාරණා, මේ වගේ දේවල් තමයි තියෙන්නේ. ජනතාව ගාවට ගිහිල්ලා ජනතාවගේ තියෙන ප්‍රශ්න විසඳන්න කටයුතු කරනවා නම් මේ වගේ අවාසනාවන්ත සිද්ධි
ඇතිවීම වළක්වා ගන්න තිබුණා. හැබැයි ඉතින් මෙහෙම දේවල් වාර්තා වෙනවා. මේ අහිංසක මිනිස්සුන්ට තමන්ගේ ජීවිකාව කරගෙන යන්න නොහැකිව තමයි පොලී ගවා ගන්න බැරුව මේ විදිහට වස්සබීල මරණයට පත් වෙලා තියෙන්නේ කියලයි රස පුවත්පත වාර්තා කරන්නේ. විග්නේශ්වරන්ට තෙලෝ නායකයාගෙන් ආරාධනයක් ඇවිල්ලා තියෙනවා. ඒ ගැනත් රසපත්‍රයේ තියෙන්නේ. ඉතින් දේශපාලන වැඩම තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. එළමෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය සමග එක්ව තරං කිරීමට එක්වන ලෙස උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සීවි විග්නේශ්වරන් මහතා වෙතට ආරාධනයක් කරන බව ටෙලෝ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩේකලනාදන් මහත්තයා කියනවා. අද ඒ සම්බන්ධයෙන් රස පුවත්පත වාර්තා කරනවා. ඉතින් දේශපාලනයත් කරගන්න, ඒ වගේම දේශපාලනයට එන්න පාර්ලිමේන්තුවට එන්න, පළාත් සභාවලට යන්න, ඒ වගේම ප්‍රාදේශීය සභාවලට යන්න මහජනතාව තමයි ඡන්දි දුන්නේ. මේ මිනිස්සු ගැනත් ඉඳලා හිටලවත් ගිහිල්ලා බලන්න, සැප වාහන අරගෙන සැප ගෙවල් අරගෙන කොළඹට වෙලා ඉන්නතුව එහෙම ඉඳලා විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් නියෝජිතයන් අහවාම ඒගොල්ලෝ ගිහිල්ලා හම්බ වෙලා විදේශීය මාධ්‍යයට පොඩි වොයිස් කට් එකක් දීලා එහෙම කරන්නේ නැතුව ජනතාවත් එක්ක ඉන්නවා නම් ඒක තමයි වටින්නේ. මේ අතරේ අද මවුබිම වාර්තා කරනවා බැංකු අයිරාවකින් ණය ගෙවා කෙරවල පිටිය වැඩ පටන් ගනී කියලා. මේ කෙරවල පිටිය සම්බන්ධයෙන් යම්කිසි කුකුසක් තියෙනවා සමාජයේ. මෙය පටන් ගන්නවද නැද්ද, ක්‍රියාත්මක වෙනවද, මොන ආකාරයෙන්ද එහෙමනම් ක්‍රියාත්මක වෙන්නේ? ඉතින් බැංකු අයිරාවක් මත ලංකා විදුලිවල මණ්ඩලය ලබාගත් රුපියල් කෝටි 50ක මුදල් ගෙවා මෙගාවොට් 300කින් යුතු කෙරවල පිටිය ඩීසල් විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒකු ජනාධිපතිවරණයට සතියකට පෙර ආතුවත් ලංවීම මැදිහත්වේ රුපියල් කෝටි 50ක බැංකු අයිරාවක් මත මේ බලාගාරයට මේ ආකාරයෙන්ම අවශ්‍ය ඉන්ධන ලබා දීලා තියෙනවා. මේ ආකාරයට බැංකු අයිරා මත මුදල් ලබාගෙන බලාගාරවලින් විදුලිය ලබා ගැනීම හරහා ලංකා විදුලිවල මණ්ඩලය පමණක් නොව ලංකා කංචල් සංස්ථාව ඇතුළු ආයතන සියල්ලම කඩා වැටීමේ අනතුරක ඇතැයි ලංවීම ඉංජිනේරුවන් සඳහන් කරනවා. මේ වන විට ඉන්ධන නොමැති නිසා මෙගාවොට් 165ක් ජනනය කළ හැකි කැන්ලිතිස්ස සුචිත් බලාගාරය නතර වෙලා තියෙනවා කියලත් මේ ප්‍රවෘත්තියට අදාළව මවුබිම වාර්තා කරලා තියෙනවා. කෙසේ නමුත් බැංකු අයිරාවකින් ණය ගෙවලා කෙරවල පිටිය වැඩ පටන් අරගෙන තියෙනවා. ඒ ගැනයි මවුබිම වාර්තා කරන්නේ. ඒ අතර සමීර රසපුවත් පත වාර්තා කරනවා නිලැඳුම් සම්බන්ධයෙන්. නිලැඳුම් අර තිලිනපත් සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් අපි අවධානය යොමු කරමු. මේ පුවතට රසපුවත් පත අද දවසේදී සඳහන් කරන දැන් අර අපි දන්න කාරණාවක් තමයි මේ ඉස්සර නිලැඳුම් දෙන්නේ රෙදි විදියට. හැබැයි පහුගිය රජ තීරණයක් ගත්තා තිලිනපත් ලබා දෙන්න නිලැඳුම් සඳහා. කොහොම වුණත් දැන් මේ වැඩපිළිවෙල දිගටම ක්‍රියාත්මක වෙනවා. රසපුවත් පතේ ගැන වාර්තා කරන්න. ඔව්, සමාජයේ සමහර තැන්වල නජිත් අර මේ තියෙනවනේ පිහාට වෙනවනේ වැරදි තොරතුරු වලට, ගොසිප් වලට. ඉතින් එහෙම දෙයක්ද දන්නේ නැහැ. කොහොම හරි ඔය අම්මලා කතා වෙනවා මේ පාර වවුචරේ ගාන අඩු කරලා නේද එහෙම කියනවා. ඕකේ ඉතින් ඉස්කෝලේ ගිහලා එක්කෙනාටයි කියන්න ඕනේ, දිගටම යනවා. ඉතින් එහෙම කිසිම තීරණයක් අරගෙන නැහැ කියලා කියනවා. අද රසපුවත් පදේ ගැන වාර්තා කරනවා. නිලැඳුම් තිල්ලපත් වල වටිනාකම් අඩු කර නැහැ කියලායි අධ්‍යාපන අමාත්‍යංශය කියන්නේ. නිලැඳුම් තිල්ලපත් වල වටිනාකම් අඩු කර ඇති බවට ඇතැම් පාර්ශ්ව ගෙන යන කටකතාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත්, 2020 වර්ෂයේ සඳහා පාසල් නිලැඳුම් තිල්ලපත් ලබා දීමේදී ගිහි සිසුන් සඳහා ශ්‍රේණි කාණ්ඩ 3කින් සහ පැවිදි සිසුන් සඳහා ශ්‍රේණි කාණ්ඩ 2කින් නිලැඳුම් වර්ග 6කින් සමන්විත තිල්ලපත් ලබා දීලා තියෙනවා කියලා අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ පිළිබඳවයි අද මේ විදිහට රැස පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. මේ අතරේ පාසල් සිසුන්ට පෙළපොත්වල ඌනතා තියෙනවා නම් දුරකථන අංකයක් දීලා තියෙනවා දැනුම් දෙන්න කියලා. අර පොතක් මතකනේ හතේ අපේ පොත, ඒ ගැන ප්‍රශ්න ගණනාවක් මතුවලා තිබුණා. ඉතින් විද්වතුන්, උගතුන්, බුද්ධිමතුන්, විශේෂයෙන්ම ආගමික නායකයන් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරා. මේ වගේ දේවල් ඔත්වල තියෙන්න ඕනෙද කියලා, ඒ ගැන තීරණයක් ඊයේ ගන්නවා කියලා තිබුණා. හැබැයි ඒ සම්බන්ධයෙන් අපිට තොරතුරු වාර්තා වෙලා නැහැ. කෙසේ නමුත් සිසුන්ට පෙළපොත් ඌනතා තියෙනවා නම් 011125306 අංකයට දැනුම් දෙන්න කියලා අධ්‍යාපන අමාත්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. 011125306 දුරකථන අංකය. ඒ අතර සමීරී දවසේ සමාජ මාධ්‍යවල සංසරණය වෙච්ච වීඩියෝවක් පිළිබඳව අද දවසේ ඩේලි මිරර් පුවත්පත මේ විදිහට දීලා තියෙනවා. මේ ලියන්නේ චතුරංග සමර වික්‍රම. මේ වීඩියෝ ඔබ නැරඹුවා නම් ඔබ දකින්න නැති එක්තරා ආකාරයක ආරක්ෂක අංශීමේ මේ සෙකියුරිටි ගාඩ් කෙනෙක්
සුනකෙක්ට අමානුෂික විදියට පහර දෙනවා මේ වායු රයිෆලයකින් ඝාතනය කරලා තියෙන බව තමයි මේ සුනකයාව සුනකයා මිය ගිහිල්ලා තියෙනවා කියලා තමයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙන්නේ. Security guard working at a poultry farm was arrested on charges of killing a dog with an AR rifle at Hengamuwa in Kobegane police said me security guard remanded for killing dog yanuwen tamai sirasthale satahan karanne me security guard arakshaka niladhariya me ahinsaka sunakyawa ghatane karati bawata toruturu wartha wenne samaja madhya notibennata me pilibandawa wasan vela tiyenne ida thibba kohomunath ada wenakota me wage video pata boho pramanayak samaja madhya walata ena api dakina samira ara monoru marana samaharalata naththam vivida pakshin warga marana me හැමදිනෙකටම ඉතින් නිදැල්ලේ නම් ඉන්න හම්බ වෙන්නේ නැහැ අනිවාර්යෙන් අත්තරංගුවට ගන්නවා දඬුවම් වලට ලක් වෙන්න සිද්ධ වෙනවා එකතකට බලවම මේ දේ ඇත්තටම හොඳයි සමාජ මාධ්‍ය කියන දේ තියෙන නිසාම මේ වගේ වැරදි කාර්යයන්ට දඬුවම් දෙන්න හැකියාව තියෙනවා අහිංසක සතෙක්ටවත් නිදහසේ ඉන්න හැකියාවක් නැහැ ඒ හින්දා අනිවාර්යයෙන්ම දඬුවම් කළ යුතුයි අතරෙදි Daily FT පොත්පත වාර්තා කරන ප්‍රවෘත්තියක් අපි අද දවසේ අවසාන ප්‍රවෘත්ති විදිහට තොරගන්නවා මේ තමයි සංචාරක කර්මාන්තයේ පිළිබඳව ප්‍රවෘත්තියක් ශ්‍රී ලංකා ටුවරිසම් සේස් New marketing plan ready janwen sirasthale satahan wenne Sri Lanka sancharaka mandale me aluthen alevi salasum sakas karanna soodana minninna karanawak more french belgium tourists visit Sri Lanka after mega pr bits yanwen tamai wedi durata toraturu wartha karanne me prasthara sahithawa apita dakaganna puluwan Sri Lanka walata pemini pranksha saha belgium sancharakayan pilibandawa ratu pahen pranksha sancharakayan 2018 varshedi 106449 denek ewilla thiyena habai me tatpe 2019 avurudde 87623 ta adu vela thiyena ඒ වගේම 2018 බෙල්ජියම් සංචාරකයන් 17519 කැවිලා තියෙනවා ඒ ප්‍රමාණය 2019 දී 14948ක් දක්වා අඩු වෙලා තියෙනවා මේ අඩුවීම වර්ධනය කරගන්න ඉදිරියේදී නව සැලසුම් ක්‍රියාත්මක කරන්න සූදානම් බව තමයි වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ Daily FT පුවත්පත. වෙලාව හොඳයි. ඉතින් රටේ වෙලාවත් හොඳ වෙලා රට ඉස්සරහට යන්න ඕනි. ඒක තමයි මේ රටේ සිගිලු දනාගෙන් බලාපොරොත්තු වෙයි. ඉතින් එහෙම රටක් ඉස්සරහට නිවැරදිව අරගෙන යන්න පුළුවන් ද මේ තියෙන දැන් තියෙන විවස්සාවත් එක්ක 19 වන සංශෝධනය ගැටලු ගණනාවක් තියෙනවා බලය එක පැත්තකින් ජනාධිපතිවරයා ගාව තව පැත්තකින් අගමැති ඇතුළු පාර්ලිමේන්තුවේ කතානායකතුමාට ඊට වඩා බලයක් තියෙනවා කියලා කියනවා ඉතින් නිවැරදි තීන්දුව තීරණ ඍජුව ගන්න පුළුවන් ද කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂය කැමති නැහැ 19 වෙනි විවස්සා සංශෝධනය අහෝසි කරනවට හැබැයි උදේ ගම්මන්පිල මහත්තයා කියනවා 19 කුඩු කරන්න ඕනි කියලා 19 වෙනි සංශෝධනය කියන්නේ රට අස්ථාවර කරපු සංශෝධනයක්. ඒ නිසා ඒක රැකගන්න නෙමෙයි ඒක කුඩුපට්ටම් කරලා දාන්නයි මේ රටේ ජනතාව පෙරට පැමිණිය යුත්තේ. මේ රට අද මේ තත්ත්වයෙන් තියෙන්න එක්සත් ජාතික පක්ෂය 1978 ඉදිරිපත් කරපු වර්තමාන ව්‍යවස්ථාව බරපතල ලෙස වක්කිවී යුතුයි. ජනතාව අභිලාෂ ඉටු කරන නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ මහා පින්කමට අපෙත් එක්ක එකතු වෙලා ඒ පින්කමට සම්මාදම් වෙන්න කියලා අපි එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කරනවා. 19 වෙනි සංශෝධනය තමයි මැජික් සංශෝධනයක් හැටියට රටට පෙන්වන්නේ. අද මොකද්ද වෙලා තියෙන්නේ? ඒ 19 වෙනි සංශෝධනය හරහා ජනතාවට දීපු සහතිකය මොකක්ද? නීතියේ ආධිපත්‍ය, විනයගරුක සමාජය, අධිකරණයේ ස්වාධීන වීම, අධිකරණයට පත් වීම නිවැරදිව කිරීම. හැබැයි මේ සියලුම දේවල් අද කුඩුපට්ටම් වෙලා තියෙනවා සරල භාෂාවෙන් කියවන. ආණ්ඩුව ඇවිල්ලා සතියක් යනකොට FCID එකක් කියලා නීති විරෝධී ආයතනයක් හැදුවා. මේ 19 වෙනි සංශෝධනයේ රටේ ජනතාවගේ ඇස්බැඳුමක් කරා. හැබැයි තිරේ පිටිපස්සේ ඉඳගෙන ඒ සියලු තක්කඩිකම් කරන්න මේ යහපාලන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරයි. ඇස්බැඳුම් වලින් අර කුඩුපට්ටම් වෙච්ච දේවල් හදන පින්කමට එකතු වෙන කියලා උදේගම්මන් පිළ මහත්තයා කියන්නේ. ඉතින් අපි සුදනම් විරාමයක් ගන්න. විරාමෙන් පස්සේ බලමු කාටෝ. MD වේරත්නගේ මරිසිපාල කාටුන් එක අද මවුබිම් පත්තරේට ඇඳලා තියෙනවා මේ විදිහටයි තියෙන්නේ. ඉතින් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් ඉන්නේ. කාන්තාව කියනවා, බිරිඳ කියනවා, මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසුයිලු. හැබැයි ඇමතිකම් වලට නම් සුදුසු මඩ ගාගත්ත තරමට තමයි නේද කියලා අහලා තියෙනවා. MD වීරරත්න මහත්තයා කාටුන් එක. මේ මවුබිම් පුවත්පතේ MD වීරරත්න දෙන මරිසිපාල කාටුනේ. මරිසිපාලයි මේ ගෑනු එක්කෙනා ඉන්නවා. දෙන්නගේ කතාවක්. අලුත් පක්ෂ ලියාපදිංචියට අයදුම්පත් ගලනවලු කියලා ඔන්න දැන් කියනවා.
මේ අනිත් කෙනා කියනවා ඔව් ඉතින් ඊට පස්සේ ඡන්ද පත්‍රිකාවත් ඒ මීටර් ගණන් දිගට කියලා කියනවා ඉතින් මේ විදිහට පක්ෂ ලියාපදිංචි කළොත් ඡන්ද පත්‍රිකාවත් ඉතින් කලින් වගේම මීටර් ගණන් දිගට ඒ ගහෙන් වැටුන මිනිහට ගොනා යන්න වගේ කියන කතාව තමයි අපිට මතක් වෙන්නේ මේ කාටුන් එක දකිද්දී ඒ බලන්න මවුබින් පත්‍රයේ තියෙන්නේ සමන්ජී තමයි ඇඳලා තියෙන කාටුන් එක. ඉතින් බඩුමිල කියන ගොනා ඇවිල්ලා මහජනතාවට හොඳටම රිද්දලා තියෙන්නේ ඇඳිවතත් ගැලවිලා පේනවනේ. ඉතින් මේ අතරේ තෙල්මිල කියන ගොනාව හරිම අමාරුවෙන් අල්ලගෙන ඉන්නවා බන්දුල ගුණවර්ධන මහත්තයා වගේ පේන්නේ. අය හැබැයි ඉතින් මේ අමාරුවෙන් තමයි එතුමා ඒක නවත්තගෙන ඉන්නවා කියලා ඇඳලා තියෙන්නේ. බඩු මිල නම් හොඳටම ජනතාවට රිද්දලා. ලංකා දීප පුත්පතේ එතුමා කාටුනේ තරන් අඳින මහින්ද අමරවීර කියනවා පෙට්‍රල් මිල වැඩි කරන්නේ නැතිලු. බන්දුල කියනවා ලෝක වෙළඳපලේ වැඩි වෙනකොට වැඩි කරන්න වෙනවලු කියලා ඔන්න දැන් එක්කෙනෙක් කියනවා. දේශපාලකතුමා වගේ කෙනා කියනවා දෙන්නගින් පච්චය කවුද කියලා හෙට අනිද්දා දැනගන්න පුළුවන් කියලා ඔන්න දැන් කියනවා. මේ දෙන්නගින් කවුද පච්චය කියලා ඉස්සරහට දැනගන්න පුළුවන්. බන්දුල මහත්තයා ගැන තමයි තියෙන්නේ මේ අද දිවයින පත්‍රයේ මේ කාටුන් එකෙත්. උදේ විමලසිරි ඇඳලා තියෙන්නේ ෆ්‍රයිඩ් රයිස් කඩේක මේ නයිට් කඩේක කෝකියෙද්ද කොහෙද කොත්තු බාස් කෙනෙක් මේ පපුවේ ගහගෙන ඉන්නේ 2500 හරියට පේන්නෙත් නෑ. කෑම පිඟානකුත් අතේ තියාගෙන ඉන්නවා. කොත්තු රොඩි ෆ්‍රයිඩ් රයිස් සොග පිටින් හැබැයි කිසිම එලෝලුවක් නම් නෑ. එලෝලු ගණන් හින්දා මේ එලෝලු දාන්න විදිහක් නෑ. ෆ්‍රයිඩ් රයිස් කොත්තු ඒව තියෙනවා. එලෝලු අඩු වෙනවා කියලත් අද මවුබින් පත්තරේම තිබුණා. ඒකත් මතක් කරන්න ඕනේ. ඒ අතර දිවයින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ මේ දෙන්නේ කතා වෙනවා. එජාපේ බාලගිරි දෝෂයේ විසඳ ගන්න කරු මැදිහත් වෙන්න යනවලු කියලා ඔන්න දැන් එක්කෙනෙක් කියනවා. අනිත් එක්කෙනා කියනවා දෝෂේ විසඳෙනකොට පෙරහැර ගිහින් ඉවර වෙයි කියලා. මවුබිමට MD විරන්ද මහත්තයා අඳින තව කාටුන් එකක් මේ විදිහට තියෙනවා. බලන්න ජීවන වියදම කියන ඒ යෝධ මල්ලත් එක්ක මහජනතාව යට වෙලා පීඩාවට පත් වෙලා ඉන්නේ. ජනතාව බරපතල ජීවන අරගලයක පැටලිලා කියලා සජිත් ප්‍රේමදාස මහත්තයාත් කියලා තියෙනවා. ඒ අතරේ සජිත් මහත්තයා ඇවිල්ලා ඉමීට අර අච්චර පීඩාවට පත් වෙලා ඉන්න මිනිස්සු ගහට ඇවිල්ලා කියනවා ඔක්සිජන් ගන්න ආවේ. ඔක්සිජන් ගන්න ආවේ කියලා අර චන්දගාලි කියන්නේ ජනතාව තමයි මගේ ඔක්සිජන් කියලා. ඒකත් එක්ක තමයි මේ කාටුන් එක ඇඳලා තියෙන්නේ. මේ දින වෙන පුත්පතේ කාටුනේ මේකක් තියෙ මේ සෙල්ලමක් කරනවා වගේ දර්ශකපුගේ අඳින කාටුනේ බලන්න උච්චි උච්චි කියලා මෙන්න එක කට්ටියක් අල්ලනවා. අනිත් පැත්තේ ටෝල් ටෝල් කියලා එක්කෙනෙක් කියනවා. මේ උච්චි උච්චි කියන්නේ සජිත් මහත්තයයි කරු මහත්තයයි. ටෝල් ටෝල් කියන්නේ රනිල් මහත්තයා. මේ ලේන් සුහංගන සෙල්ලමද කොහෙද කරන්නේ? දවසේ 14 අපි බලන්න හදන්නේ මවුබින් පත්‍රයේ විදුර අබේනායක ලියන්නේ රනිල් මෛත්‍රීලට නීතිපති නැති චන්ද්‍රිකාට අත්තන ගලු අසුන නැති සජිත් පිලට පක්ෂයේ මුල් පුටුව නැති වතුකම් කරුවාට තවමත් දහස නැති රනිල් මෛත්‍රීට නීතිපති නැති චන්ද්‍රිකාට අත්තන ගලු අසුන නැති සජිත් පිලට පක්ෂයේ මුල් පුටුව නැති වතුකම් කරුවාට තවමත් දහස නැති කියලා විදුර අබේනායක ලියලා තියෙනවා. ඒ අතර උකයි තත්වේ කවි අනුරාධ ලියන දිවෙන පුවත් පතට රංජන් සමග නඩු ගැන කුටු කුටු ගාලා රණවක මැඩම් ඇමතු වේ දඟ දාලා උත්තර බඳින්නට සිදු විනි පැමිණීලා අමුතුම උසස් වීමක් ඇත හිමි වීලා රංජන් සමග නඩු ගැන කුටු කුටු ගාලා රණවක මැඩම් ඇමතු වේ දඟ දාලා උත්තර බඳින්නට සිදු විනි පැමිණීලා අමුතුම උසස් වීමක් ඇත හිමි වීලා කියලා අද අනුරාධෝකයි තත්ත්වේ කවිය ලියනවා දිවයින පුවත්පතට. ඒ කවියත් එක්කම අපි සූදානම් වෙන්නේ අදට ඔබේ නිවසෙන් සමුකයි. පහුගිය කාලෙන් හොඳටම වැස්සා. හැබැයි දැන් පායනවා. ඉදිරියටත් ටිකක් පායනවා කියලා තමයි කියන්නේ. ඉතින් ජලාශය පිරලා ඉතිරලා ගියාට ඉදිරියේදී ජල විදුලි උත්පාදනය කොහොමද? ලයිට් බිල වැඩි වෙනවද අඩු වෙනවද තියෙන තත්ත්වෙම තියෙනවද? මේ හැම දෙයක්ම ඔබට දැනගන්න පුළුවන් 7 පැයෙන්. අද ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමා ඉන්නේ ඉංජිනේරු විජිත හේරත් මහත්මයා. එතුමා කියන දේවල් ඔබට අහන්න ආරාධනා කරමින් අපි අදට සමුගන්නවා. ඔබට ජයග්‍රහයේ සුභ වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරමු.